හොඳයි සුබ දවසක් ඔයා පොතේ පොතේ අපි අද අලුත් වැඩක් කරන්න යනවා ඒ තමයි අපි 24 ඔයාලට දීලා තියෙන homework kit papers series එකේ 28 වෙනි paper එක පොතේ අපි අද දවසේ සාකච්ඡා කරනවා මතකයිනේ homework kit paper එකේ 28 වෙනි ප්‍රශ්න පත්‍රය homework kit papers අපි දැන් මේ වෙනකොට මම හිතන්නේ papers 30ක් දීලා තියෙනවා ඒක අපි 28 වෙනි paper එක අද දවසේ අපි සාකච්ඡා කරන්න ගන්නවා මේ වෙනකොට ඔයාලා paper එකට උත්තර ලියලා පිළිතුරු පත්‍ර අපි පරීක්ෂා කරලා අපි ඔයාලට ඒක ලබා දීලා ඉවරයි. ඔයාලා මේ වෙනකොට ඒකේ මාකින් එකත් අරගෙන ඉවරයි. හැබැයි දරුවෝ කීප දෙනෙක්ම නැවත කතා කරලා කිව්වා සර් පුළුවන් නම් ඒකේ ඩිස්කෂන් එකක් දෙන්න කියලා. ඒ නිසා අපි 28 paper එකේ ඩිස්කෂන් එක තමයි දැන් මේ කතා කරන්නට යන්නේ. ඒ නිසා හැම දරුවෙක්ම ඔයාලා ලියපු දැන් අපේ පන්ති වලට වෙනද සම්බන්ධ වෙන දරුවෙක් නම් ඔබ ගැටලුවක් නැහ ඔබ ළඟ 28 paper එක තියෙනවා. ඒ වගේම අලුතෙන් සම්බන්ධ වෙන කෙනෙක් නම් අපි මීට කලින් ඔබව දැනුවත් කරලා තිබුණා අපේ 24 online class එකේ අපි දාලා තියෙනවා අපේ ওই 28 paper එකේ PDF එකක් ඒක ගන්න අරගෙන ඒක බලන්න මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාලට පුළුවන් එකේ print out එකක් අරගෙන ඊට පස්සේ නැවතත් මේ වීඩියෝ එක බලලා ඒ පැහැදිලි කිරීම ටික පිළිබඳව අවබෝධයක් ගන්න පුළුවන් පුතේ ඔයාලට හරි හරි 28 homework kit paper එක මේ paper එකයි පුතේ අපි දැන් සාකච්ඡා කරන්නට යන්නේ ඔයාලා ළඟ මේ paper එක තියෙනවා හරි මේක පුතේ පළවෙනි ප්‍රශ්නය 24 ඔයාලගේ පළවෙනි ප්‍රශ්නය homework kit paper 28යි අපි කතා කරන්නට යන්නේ 28 paper එක ගැනයි අපි සාකච්ඡා කරන්නේ හරි 28 paper එකේ පුතේ පළවෙනි ප්‍රශ්නය 28 paper එකේ පළවෙනි ප්‍රශ්නය ඔයාලට දෙන්නේ පුතේ drawing එකක් කියන මෙහෙම පහතින් දැක්වෙන්නේ මෘදු වානේ වලින් සාදන ලද සම්බන්ධ කල්ලුවක සමාංශක රූපයක් කියලා කියනවා දීලා තියෙන මෙනුම් වලට අනුව ඉදිරි පෙනුම පැති පෙනුම සහ සැලැස්ම ප්‍රථම කෝණ ප්‍රක්ෂේපණ ක්‍රමයට පුතේ අඳින්න කියලා කියනවා සියලුම මෙනුම් මිලිමීටර වලින් තමයි ඇඳලා තියෙන්නේ කියලාත් කියනවා භාවිතා කරන්නට යන පරිමාණය පුතේ එකට එකයි ඔබ විසින් අඳින මෙම කාර්මික චිත්‍රය 2023/6/12 දින තාක්ෂණ විද්‍යාලයේ නිපුන් විසින් ඇඳලා 23/6/23 දින නිමන්ති විසින් පරීක්ෂා කරපු චිත්‍රාංක 4.1D ලෙස සලකා දත්තවගෝ සම්පූර්ණ කරන්න කියලායි පුතේ කියන්නේ. කොටු දැලෙහි කුඩා කොටුවක් මිලිමීටර 2.2ක් ඒ කියන්නේ 2.2 කොටුවක් කියලා ගන්න කියලා කියන්නේ. හරි. එතකොට පුතේ දැන් මේ දීලා තියෙන සටහන ගත්තාම ඔයාලට පේනවා ෆ්‍රන්ට් එක එනවා පුතේ වම් මත පැත්තෙන් දකුණු පැත්තෙන් තමයි මේක සයිඩ් එක තියෙන්නේ. මේ රූප සටහන හරි මම මේ රූප සටහන ඩිස්ප්ලේ කරන්නම්කෝ මෙන්න මෙහෙම රූපයක් නේ පුතේ ඔයාලට දීලා තියෙන්නේ දැන් චුට්ටක් බලන්න මේ රූපේ ඔයාලගේ පේනවා වම් අත පැත්තෙන් තමයි ෆ්‍රන්ට් එක තියෙන්නේ එතකොට මේ රූපේ දකුණු අත පැත්තෙන් තමයි ඔයාලගේ දකුණු අත පැත්තෙන් තමයි පුතා සයිඩ් view එක තියෙන්නේ එතකොට ප්‍රථම කෝණ ක්‍රමයට අපි මේක රූපණය කරනවා නම් අපි දන්නම පුතේ මෙයාගේ සයිඩ් එක පයින්නට ඕන මොන පැත්තටද වම් අත පැත්තට කියලා දකුණු පැත්ත තියෙන සයිඩ් එක වමට පයින්නවා පැහැදිලිද එතකොට ඔයාලට ලැබෙනවා මෙන්න මෙහෙම ඔය සටහන මෙයාගේ පුතේ ඔයාට මේ දීලා තියෙන සටහනේ මම අඳින්නම් දැන් සයිඩ් එක පයින්නා පුතේ වම් පැත්තට මෙතෙන්ට එනවා පුතා සයිඩ් එක මෙතෙන්ට එනවා පුතේ සයිඩ් view එක එනවා සයිඩ් view එක එනවා මේ හරියටයි පුතේ ඔයාලගේ ෆ්‍රන්ට් view එක මෙතෙන්ට එනවා ප්ලෑන් එක පුතා යටට එනවා ප්ලෑන් එක යටට එනවා පැහැදිලිනේ ওই විදිහටයි එන්නේ මෙතෙන්ට සයිඩ් එක මෙතෙන්ට ෆ්‍රන්ට් එක මෙතෙන්ට ප්ලෑන් එකයි පැහැදිලි හරි ඊට පස්සේ අපි මෙයාලගේ වටින නැත්නම් මෙයාලගේ සටහන් ටික අපි නෝට් කරගෙන යන්කෝ දැන් මෙයාගේ ෆ්‍රන්ට් එක ගත්තාම ෆ්‍රන්ට් එක නම් එනවා පුතා මෙන්න මෙහෙම මම ඒක අඳින්නම්කෝ මෙහෙම ෆ්‍රන්ට් එක වාට එනවා මෙන්න මෙහෙම ඔහම රූප සටහනක් එනවා ෆ්‍රන්ට් එකට හරි ඊට පස්සේ මෙයාගේ අපි දල සටහනක් අඳිමුකෝ හරි මේ මැද කොටස නැහැ මෙතන කාණුවක් වගේ පේන්නේ අපිට ඊට පස්සේ මෙයාට මෙහෙම කොලර්ස් දෙකක් පේනවා මැද කොටස සිදුරක් හරි මෙයා මෙහෙම පේනවා ඊට පස්සේ මෙයාගේ සයිඩ් එක පේනවා පුතා මෙහෙම සයිඩ් එක පේනවා මේ ආකාරයට එනවා මෙහෙම එනවා මෙතන කාණු වෙනවා මේ පැත්තෙන් මෙහෙම පේනවා හරි ඊට පස්සේ පුතා මෙයාගේ ප්ලෑන් එක උඩ පැත්තෙන් බලපුවම පේන පෙනුම
උඩ පැත්තෙන් බලපුවාම පේනවා පුතා මෙන්න මෙහෙම මේ උඩ පැත්තෙන් බලපුවාම පේන මේ ඍජු කෝණාශ්‍රාකාර හැඩයනවා මෙතන මේ පටි එනවා ඊට පස්සේ මේ කොලස් දෙක මෙහෙම මෙනවා මේ ආයනවා රයිට් ඊට පස්සේ මේ කොටස් කෙලින්ම මැද කාණුවක් තියෙනවා මැද කාණුව පුතේ එනවා ඔය විදිහට ඊට පස්සේ පුතේ මේ සටහන ලැබුණට පස්සේ මෙයාලගේ මෙනුම් ටිකත් අපි සටහන් කරමු මේ මුළු දිග මෙයාගේ එන්නේ පුතේ 30ක් කියලා ඔයාලා දැන් කරන්නේ සීමාන්ත රේඛා දෙක ඇඳලා මේ මැද වටිනාකම පුතේ නෝට් කරනවා මිලිමීටර වලින් 30යි මේ මුළු උස 54යි එතකොට ඒ 54 ඇතුළත මෙන්න මේ උස විතරක් එනවා 15ක් කියලා ඒක ඔයාලගේ ගාණ දෙනවා මෙතන 15යි මේ මුළු කොටස 24යි රයිට් ඉතිරි ටික අපිට මුළු උස කියන්නේ 54ක් කියලායි දෙන්නේ මම ඒ නිසා මෙන්න මේ ඇලදිග මේ සෝරි මෙන්න මේ සයිඩ් එකට තියෙන මෙන්න මේ උසත් මම ලකුණු කරන්නම් මේ උස වෙනවා පුතේ 24ක් හරි ඒක 24යි මුළු උසම වෙන්නේ 54යි එතකොට මේ ටික 24යි කියන්නේ ඉතිරි ටික වෙනවා 54ක් නේ අපිට දීලා තියෙන නේද ඔව් 54යි 64ක්ද එතන පේන්නේ 54යි පේන්නේ නේ 54යි එතකොට මේ දක්වාම 24 නම් මෙන්න මේ ටික වෙනවා පුතේ 30ක් වෙනවනේ ඇයි මේ උසනේ 24 කියන්නේ එතකොට මේ ටික 30ක් වෙනවා එතකොට 30යි 24යිනේ 54ක් වෙන්නේ හරි ඊට පස්සේ මෙන්න මේ උස අපිට කියනවා මේ උස දීලා තියෙනවා 24ක් කියලා මෙයා 24යි පුතේ මේ දුරත් 24යි හරි 24යි ඊට පස්සේ අපිට ගාණ දෙනවා මෙන්න මේ ටික 42යි මෙයා පුතේ 42යි මෙද කොටස 30යි මේ ටිකත් 42යි කියලා කියනවා හරි එතකොට 42යි 42යි කියන්නේ 84යි 84යි 30යි කියන්නේ 114යි ඒකත් හරි මේ උස හරි මෙයා හරි රයිට් ඉතිරි ටික හරි දැන් මේ පටියේ පළල මෙතනින් කියවෙනවා මෙයා මෙතනින් කියවෙනවා රයිට් ඉතිරි ටික හරි මේ පැත්තරෙද්දි මෙන්න මේ දුර විතරක් 12ක් කියලා කියනවනේ පුතේ මේ ටික 12යි හරි ඒක 12යි සම්පූර්ණ එකම 30යි එතකොට 30න් ඔව් 30යි 30න් 12ක් ගියොත් මෙතන එනවා 18ක් කියලා හරි රයිට් ඊට පස්සේ මෙයාගෙත් මෙතන 12ක් තියෙනවා අපි ඒකත් ඔතනදීම නෝට් කරගන්නවා හරි ඔන්න පොතේ වටිනාකම් ටික දැන් ඔයාලා සයිඩ් එක ෆ්‍රන්ට් එක ප්ලෑන් එක ඔය විදිහට නෝට් කරගත්තා නම් දලසරණක් තුල ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලට දීලා තියෙනවා දරුවනේ ඔය පේපර් එකේම පිටිපස්සම පිටුවේ දීලා තියෙනවා පොතේ ඩ්‍රොවින් ෂීට් එක. එතකොට ඔයාලට දීලා තියෙන ඩ්‍රොවින් ෂීට් එක ගන්නකො මෙන්න මෙහෙම. මෙහෙම ඩ්‍රොවින් ෂීට් එකක් අන්නේ පොතේ ඔයාලට දීලා තියෙන්නේ. ඔය ඩ්‍රොවින් ෂීට් එකේ හරි මේකේ වටිනාකම් ටික බෙදා ගන්න විදිහ පිළිබඳව හොඳ අවබෝධයක් ඔයාලට තියෙන්නට ඕන. හරිද? හරි. මම එක පැහැදිලි කරන්නම් මෙහෙම. මෙයාගේ තියෙනවා යටින් පටි දෙකක් හරි මෙහෙම තියෙන ඩ්‍රොවින් ෂීට් එක ගන්න පුතේ ඔයාලට මෙන්න මේ රූප සරහන් තුන දාන්න කියලා තියෙන්නේ හරි දැන් මෙහෙම කරන්නකෝ මුලින්ම ඔයාලා කරන්න දල සරහන් තුන මෙන්න මේ මෙයයි 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 මේ දල සරහන් තුන ඔයාලගේ පොතේ නැත්තම් වෙනම කොලේක ඇඳ ගන්න කොටක් ගාලා ඇඳගෙන පුළුවන් අය නැවතත් මේ ඩ්‍රොවින් ෂීට් එක ඔයාලා print out අරන් ඇති ඩ්‍රොවින් ෂීට් එකේ මේ රූප තුන පුතේ ස්ථානගත කරන්න උත්සාහ කරන්න. දැන් මේ වීඩියෝ එක ඔයා මොහොතකට නතර කරන්න ස්ටොප් කරලා ඔයා මේ රූප සරහන් තුනට අදාළව පෙනුම් ටික අර දල සටහනේ නැත්තම් අර කියන ඩ්‍රොවින් ෂීට් එකේ අඳින්න උත්සාහ කරන්න බලන්න. අපි පොඩ්ඩක් උත්සාහ කරමු පුතේ බලන්න. හරි. හැමෝම try එකක් දෙන්න බලන්න. මේ රූප තුන ඇඳ ගන්න මුලින්ම දල සරහනක් විදිහට අනිත් එක පුතේ මේක අඳින ගමන් අහගන්න. දැන් දල සරහනක් විදිහට අඳිනවා කියන්නේ මේකට රූල් තියන්න අවශ්‍ය නැහැ අඳිද්දී. නිදහස් අතින් අඳින්න රූල් අවශ්‍ය නිකම් මර කාටුන් ටයිප් එකට ඒ කියන්නේ බලි රූප අඳිනවා වගේ අඳ ගන්න මේ දලතරහන්නේ
එතකොට මේක නිකම් කොලේකනේ අපි අඳින්නේ. එතකොට මේක පරිමාණයකට අනුව අඳිනව නෙමෙයි. මේක නිකම් වල අඳින්නේ. ඇඳලා ඊට පස්සේ ඒ වටිනාකම් මිනුම් සහිතව තමයි අපි අර ඩ්‍රෝවින් ෂීට් එක අඳින්නට යන්නේ. හරි. මම හිතන්නේ දැන් ඔයාලා මේ දලතරහන් ටික අඳගෙන ඉවරයි. තවත් ඉවර නැති අය ඉන්නව නම් වීඩියෝ එක ස්ටොප් කරන්න. ස්ටොප් කරලා ඔයා සටහන් තුන ඇඳගෙන ඒ සටහන් තුන ට්‍රයි එකක් දෙන්න පරිමාණයට අනුව මේ ඩ්‍රෝවින් ෂීට් එකේ රූපණය කරන්න. हरे इवरद हरे मे कांदी मम तम उदौवाक्वाला देनवा मे कांदी पुते दिन उदौदमाय मे सटहाने एक्स दूर सह वायुस एक मेह माय मे सटहाने एक्स दूर मे पैतर कीयद मे पैतर कीयद उस के पुते मम गणने करणवा एक्स दूर किया मे रूप सटहान तिरास दूर मे पैतर दिन दूर मेरू मे सटहाने मे रूपे मेनु मेतन मिलीमीटर तिहाटोना හරි මේ රූපයේ දිග සඳහා අපි දරුවනේ 114ක දුරක් අතහරින්නට ඕන. එතකොට මෙයා 30යි මෙයා 114යි. ඔන්න බලන්නකෝ. මෙයා 30යි මෙයා 114යි. ඔය ටික එකතු වුනහම වෙනවා 4යි 3යි 1යි 4යි 1යි. එතකොට පුතේ මේ රූපයේ පළල 30යි මේ රූපයේ පළල 114යි. 114යි 30යි කියන්නේ මේ පැත්තර 144ක දුරක් අතහරින්නට ඕන. ඊට පස්සේ මේ රූපය උස 54යි මේ රූපය උස 30යි එතකොට 54යි 30යි මේ රූපය උස 30යි ඒ දෙන්න එකතු වුනහම වෙනවා 84ක් කියලා එතකොට x මේ රූපයේ මේ පැත්තට පළල පුතා 144යි මේ පැත්තට උස එනවා 84ක් කියලා ඔය සටහන් දෙකේ එකතුව ඒ කියන්නේ ඔය රූප සටහන් වල දිග සහ පළල ගත්තාම එකතුන් ටික 144ක් සහ 84ක් කියලා එනවා. දැන් පුතේ මේක නිර්මාණය කරන්න මෙහෙමයි. හොඳට බලන්න ඉන්න. මෙහෙමයි කරන්නේ. දැන් මේ රූප සටහනේ පොතේ අපි මුලින්ම කරනවා ඩ්‍රෝවින් ෂීට් එක ළඟට ඇවිල්ලා ඔන්න හොඳට බලා ගන්න. දන්නේ නැති කෙනෙක් නම් දන්නවනම් ගැටලුවක් නැහැ මොකද මේ ඩ්‍රෝවින් එකක් කරන්න පොතේ විවිධ ක්‍රම පාවිච්චි කරනවා මම මේ කියලා දෙන ක්‍රමය ටිකක් වෙනස් ක්‍රමයක් වෙයි දන්න අයත් ඇති මේ ක්‍රමය මේක නොදන්න කෙනෙක් ඉන්නන හොඳින් අහගන්න ඉන්න දන්න කට්ටිය මේ ක්‍රමෙන් හදාගෙන යන්න මෙයාගේ x දුර 144යි දැන් මේ ඩ්‍රෝවින් ෂීට් එකේ පොතේ මෙන්න මෙතන මුල්ල දිනවනේ මෙතනින් වැඩේ පටන් ගන්නවා මෙන්න මෙතනින් පටන් අරන් මේ පැත්තට මනිනව x දුරවල් පුතා මේ පැත්තට x දුර මනින්නේ කීයක්ද 144ක් මිලිමීටර 144ක් නේ මෙතනින් පටන් අරන් මේ පැත්තට පුතා මනින්න මිලිමීටර 144ක් මැනලා මෙන්න මෙතන පොයින්ට් එකක් තියන්න මාක් කරගෙන එතන ඉඳලා පුතා මෙන්න මේ ධාරයට වදින්න රේඛාවක් අඳින්න තුනේ ගුණාකාරයක් වෙන අය අහගන්නකෝ x දුර 144 නේ මෙතනින් පොයින්ට් කරන්න ලක්ෂයක් මෙතනින් ලකුණු කරලා මේ පැත්තට ලකුණු කරන්න x දුර 144ක් ඒකන සෙන්ටිමීටර නම් 14.4ක් ලකුණු කරන්න. ලකුණු කරලා එතන ඉවර වෙන තැනින් මාක් එකක් දාලා මෙන්න මේ රේඛාවට අඳින්න පුතේ 3ට බෙදෙන නැත්තම් 3ේ ගුණාකාරයක් වන රේඛාවක්. ඇඳලා මේක සමාන කොටස් 3කට බෙදා ගන්න. දැන් මේ 3ේ ගුණාකාරයක් වන රේඛාවක් කියන පුතේ සෙන්ටිමීටර 3ක්, 6ක්, 9ක්, 12ක්, 15ක් වගේ 3ේ ගුණාකාරයක් තමයි අපි මෙතෙන්ට ගන්නෙ. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ දැන් මේක එහෙම තුනේ ගුණාකාරයක් ගන්න හේතුවකුත් තියෙනවා හේතුව තමයි අපිට මේ රේඛාව පහසුවෙන් තුනට බෙදා ගන්න පුළුවන් තුනේ ගුණාකාරයක් වන රේඛාවක් විදිහට ඇන්දොත් අය හදන්නකෝ අපි මේ ඩ්‍රෝවින් ෂීට් එකේ මෙන්න මේ කෙළවරින් පටන් අරන් x දුර මේ පැත්තට 144ක් ලකුණු කරනවා ලකුණු කරලා යා නතර වෙන තැන ඉඳලා අපි අඳින පොතේ මෙන්න මේ රේඛාවට රේඛාවක් අඳින්නේ තුනේ ගුණාකාරයක් වන රේඛාවක් ඒ තුනේ ගුණාකාරයක් වන රේඛාව සමාන කැලේ තුනකට බෙදන්න පුළුවන් නිසා තමයි තුනේ ගුණාකාරයක් විදිහට අපි මේක ගත්තේ. නැත්තම් අපිට රේඛාව දශම ස්ථාන වලට එහෙම බෙදාගෙන බෙදන්න යන්න එපා. බැරි වෙලාවත් දරුවෙක් ඔය ගණනය කරනකොට එක්සෑම් එකේදී මොනවා හරි තැනක දශම ස්ථානයක දෙකක් හරි වෙනසක් වුණොත් ඒ වෙනස මුළු ඩ්‍රෝවින් එකටම බලපාලා ඩ්‍රෝවින් එකේ මාජින් එක වෙනස් වෙන එක බලපානවා. අන්න ඒ නිසායි පුතේ අපි තුනේ ගුණාකාරයක් වන රේඛාවක් ඇඳලා ඒක සමාන කොටස් තුනකට බෙදුවේ. ඊට පස්සේ පුතා ඔයාගේ ගන්න විහිද චතුරස්‍රය සහ රූල පුතා වගේ විහිද චතුරස්‍රය අරගෙන සහ රූල අරගෙන මෙහෙම කරන්න රූල පුතා තියෙනවා මෙන්න මෙතෙන්ට රූල මේ ධාරයට තියෙනවා
තියලා විහිදි චතුරස්‍රයේ මේ තුනට බෙදපු ස්ථාන වල දෙවෙනි තැනට තියන්න විහිදි චතුරස්‍රයේ මෙතෙන්ට තියන්න පොතේ පැහැදිලිද තියලා ඔයා මෙතන ඉඳලා මෙන්න මේ ධාරේ දිගේ රේඛාවක් අඳින්න හරි මේ රේඛාව මගක් ඇඳලා මේක අයින් කරලා රූල තියලා ඩික්කඩ ගත්තත් කමක් නැහැ එතකොට වට ඔන්නම රේඛාවක් එනවා හරිද හරි එතකොට මෙන්න මේ රේඛාව මේ දිග කියන්නේ අපි ගත්තොත් x දිග කියලා ඔයාට මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර මෙන්න මේ දුර මැන ගන්න පුළුවන් මේ දුර මැනගෙන කීයද කියලා මැනගෙන නැත්තම් කවකට අරගෙන කවකටේ දරුවනේ පැන්සලේ තුඩ සහ කවකට තුඩ මෙතනයි මෙතනයි තියලා ඒ දුර මෙතන ඉඳලා මේ පැත්තනුයි මෙතනල මේ පැත්තනුයි වෙන් කරගෙන මේ දෙන්න අතර අතරේ රූල පාවිච්චි කරලා රේඛාවක් අඳින්න පුළුවන් අය අහගන්නකෝ x දුර කියලා ගත්ත 144ක් මෙතන ලක්ෂය ඉඳලා මේ පැත්තරේ x දුරක් අපි මනිනවා 144ක් වෙන්න අපි 144ක් මාක් කරගෙන නතර වෙන තැන ඉඳලා මේ රේඛාවට අඳිනා තුනේ ගුණාකාරයක් වෙන රේඛාවක් ඇඳලේ රේඛාව සමාන කොටස් තුනකට බෙදෙනවා පුතේ පැහැදිලිනේ බෙදලා ඊට පස්සේ කරනවා රූල මෙන්න මේ ධාරයට රූල තියා ගන්නවා තියාගෙන දෙවෙනියට බෙදිච්ච ස්ථානෙට විහිදි චතුරස්‍රය තියලා රේඛාවක් ඇඳ ගන්නවා මේ අයින් කරලා රූල පාවිච්චි කළේ රේඛාව දික් කර ගන්නවා මේ පරතර x කියලා අරගෙන එක්ක රූලෙන් මැනගන්න එහෙම නැත්නම් කවකටෙන් මැනගෙන ඒ පරතරය මෙතනින් වෙන් කරගෙන අපි අඳිනව නැවතත් කඩ රේඛාවක් පල්ලහැට එතකොට මේ x දුරම තමයි මෙන්න මෙතනත් පුතේ පතිත වෙලා තියෙන්නේ x පැත්ත හරි දැන් ඔය වගේම කරන අනිත් පැත්තට y පැත්තට කරන වැඩක් y පැත්තට කරන මෙහෙම මෙතනින් උඩට පුතේ y යනවා 84ක් y කියන්නේ මෙතනින් උඩටනේ මෙතනින් උඩට 84ක් මෙන්න මේ වගේ තැනකට ඒ පුතා 84 84ක් මෙතන ඉඳලා උඩට ලකුණු කරනවා ලකුණු කරලා එතන ඉඳලා මේ ධාරයට අඳිනවා පුතා රේඛාවක් තුනී ගුණාකාරයක් වන රේඛාවක් ඇඳලා එයත් අර කලින් වගේම සමාන කොටස් තුනකට බෙදා ගන්නවා පැහැදිලිනේ මෙතන ඉඳලා උඩට y දුරක් ගත්තා මිලිමීටර 84ක් ලකුණු කළා ලකුණු කරලා ඉවරුණ තැන ඉඳලා අඳිනවා රේඛාවක් තුනී ගුණාකාරයක් වෙන්න මේ රේඛාව සමාන කොටස් තුනකට බෙදා ගන්නවා බෙදාගෙන ඉවර වෙලා ඊට පස්සේ කරනවා මෙන්න මෙහෙම දෙයක් සමාන කොටස් තුනකට බෙදාගෙන පුතේ කරනවා අපි අර කලින් වගේම මෙන්න මේ ධාරයට තියා ගන්නවා අපේ රූල තියාගෙන රූල මෙතෙන්ට තියා ගන්නවා තියාගෙන දෙවෙනිට බෙදෙන්නේ මෙතනනේ මෙතෙන්ට තියා ගන්න පුතා විහිදි චතුරස්‍රය අපේ තියාගෙන මෙන්න මේ රේඛාව දික් කරන මෙහාට මේ උස අපි y කියලා ගත්තොත් ඒ y උස මෙතනින් සහ මෙතනින් ලකුණු කරගෙන අපි අඳිනා පුතා මේ පැත්තට රේඛාවක් මේ උස y දැන් මේ ඔයාලා අඳින සටහනේ මේ විහිදි චතුරස්‍රවත් රූල්වත් අඳින්න අවශ්‍ය නැහැ මම මේ උපකරණ තියාගන්න විදිහයි පැහැදිලි කළේ මේක දන්න අයට ගැටලුවක් නැහැ ඉස්සරහට කරගෙන යන්න පුළුවන් නොදන්න කෙනෙක් ඉන්නවා නම් ඒක අවබෝධ කරගන්න මෙයා පාවිච්චි කරන්න පැහැදිලිනේ කියපු දේ හරි ඊට පස්සේ පොදේ දැන් ඔයාලට හැදිලා තියෙනවා කඩ රේඛා වලින් මෙන්න මේ මැද කොටසක් නේද කඩ රේඛා වලින් මැද කොටසක් හැදිලා තියෙනවා ආන්ගේ මැද හැදිච්ච කොටස තුල තමයි මෙන්න මේ රූප තුන පුතා අපි ස්ථානගත කරන්නට යන්නේ තේරුණාද දැන් අපි මේ රූප තුන ස්ථානගත කරනවා මෙයාගේ මේ මැද කොටස තුල එතකොට ඔය මැද කොටස තුල මේ රූප තුන ස්ථානගත කරද්දී පුතේ ඔයාලට ලේසි ක්‍රමයකුත් තියෙනවා මේ හැඩ විවිධ හැඩ වලින් යුක්තව මේ රූප ටික අඳින එකට වඩා තව ලේසි ක්‍රමයක් තියෙනවා මේක සම්පූර්ණ හැඩේ හිතන්නකෝ මේ කොටුවක් නැත්තම් ඍජු කෝණාශ්‍රයක් විතර ගත්තොත් මෙයාගේ පළල 30යි උස 54යිනේ එහෙනම් පුතා අඳිනවා මේ රේඛාවයි අනුබද්ධයෙන් මේ මුල්ලට සෙට් වෙන්න 30ක් පළල 54ක් උස ඍජු කෝණාශ්‍රයක් මෙයාගේ පළල 30යි උස 54යි එන්දා හරි මෙයා ගන්න මේ පැත්තට 114යි මේ පැත්තට 54යි එහෙනම් උස 54යි දිග 114ක් වෙන්න ඍජු කෝණාශ්‍රයක් අඳින්න මම මෙහෙම ඇන්දර පරිමාණ සමාන නැහැ ඔයාලා ඇන්දාම ලස්සනට එයි ඈ ඊට පස්සේ ප්ලෑන් එක ගත්තාම මේ උස 30යි මේ ටික මේ දිගමයි 154මයි එතකොට මෙන්න මෙහෙම අපිට තව රූප සටහනක් එනවා මේ දිග 30යි මේ ටික 114ක් වෙන්න ඊට පස්සේ ඔය ඍජු කෝණාශ්‍ර ටික ඇඳලා ඔය ඇඳ ඍජු කෝණාශ්‍ර තුල මේ රූප ටික මතු කරන්න. එතකොට මෙතනින් මෙතෙන්ට ගියා 24ක් අයින් කරලා මේක මෙහෙම ඇඳ මේ ටික 12ක් වෙන්න. මේ හැඩ ටික මතු කරගන්න මේ ඇතුලේ.
हडटिक मतुरगन अनावश्य कैलटिक बुता मकान यथा लसन रूपटिक लभे लसन रूपटिक लभेणवा फैदलिद ईट पास मेन्न मे रूपसरा विधेयट बुधा सीमांतरेखा युदला ईतुडवल पाठकरला मे मिनुम रेखा दाला परीमाण सहित मे मिनुम सहित रूपटिक धर्वे लसन पिलील खरा ඊළඟට ඒ රූප සරහන්වලට යටින් සයිඩ් view front view plan කියලා දාලා එයාලට යටින් අන්ඩර්ලයින් කරන්න. එතකොට දරුවනේ නිර්මාණය හවරයි. මූලික නිර්මාණය ඉවරයි. තව සම්පූර්ණ ගාන ඉවර නැහැ. හරි? ඊට පස්සේ මෙයාලගේ මෙන්න මේ විදිහටම මිනුම් ටික දාලා සයිඩ් එක front එක plan එක කියලා දාලා මේ රූප සරහනේ වැඩි ටික පුතලට හවර කරන්න පුළුවන්. හරි. දැන් මේක ඉවර කරා කියන්නකෝ. මේක ඉවර කරාට ඔයාගේ ගාන ඉවර නැහැ. ඇයි? ඔයාට මෙතන යට තියෙන පොතේ දත්ත වගුවක් මේක පුරවන්නත් තියෙනවා. පැහැදිලිද? හරි. දැන් මෙහෙම කරන්න. දැන් ඔයා වීඩියෝ එක ස්ටොප් කරන්න. වීඩියෝ එක ස්ටොප් කරලා මේ රූප සරහන් තුන හරියට බෙන්න මේ ඩ්‍රෝවින් ෂීට් එකේ මම මේ කියපු ක්‍රමය පාවිච්චි කරලා ස්ථානගත කරන්න උත්සාහ කරන්න බලන්න. හරි. මම පුංචි වෙලාවක් දෙන්නම්. ඉක්මන් කරන්න බලන්න. හැම දරුවෙක්ම උත්සාහ කරන්න ඉක්මනින් ඩ්‍රෝවින් එක කම්ප්ලීට් කරන්න. හරි. පුළුවන් නම් වීඩියෝ එක ස්ටොප් කරන්න. वीडियो की स्टॉप कराला वैडिक करगने उत्साह अरे वीडियो की स्टॉप करगा तो वाले लेसी वैडिक करगने अद्दी तनियम करा तनियम कर मेक अवबोधवे अरे तब दुड़ा वीडियो की स्टॉप करला करे नती अयो इन मन वीडियो की स्टॉप करा करला ड्रोविंग की इवरा करो अरे मम इतना वैडिक इवराई की අපියම ඩ්‍රෝවින් එකේ යට තියෙන දත්තවගුව ෆිල් කරන්නට පුතේ දැන් දත්තවගුව ෆිල් කරනකොට මෙයාලගේ වැඩ ඉවරයි කියලා මම හිතනවා දැන් අඩුපාඩු තියෙන දරුවෝ ඉන්නනම් ඊට ස්ටොප් කරලා මේක කරගන්න නැත්තම් තේරෙන්නේ නැති වෙයි දැන් මේ ගානේ යට තියෙනවා පුතේ දත්තවගුව අපි දත්තවගුව පුරවමු දැන් ඔය පළවෙනි ප්‍රශ්නෙට අදාළව විස්තර ටික දෙනවනේ මෙහෙම මේක හදලා තියෙන මෘදු වාණේ වලින් මේකේ ස්කේල් එක එකට එකයි එතකොට මේ ඩ්‍රෝවින් එකේ නම සම්බන්ධ කල්ලුවක් කියලායි දීලා තියෙන්නේ मेक एंदे निपुण विसीन निमंति विसीन तमें मेक परीक्षा करे ताक्षणिक विद्यालय तम मेक एंदलती है चित्रे अंक युगुत्तीलतीन वा एना पे मेहमाई मे दत्तवगो यट दीलती है विस्तृटिक दीयन मे विस्तृट की फील करमु मेन मेतन तीन पुत द्रव्य खील दाला वाले ड्रोविन शीटे अन्न द्रव्य कीन तन टेन द्रव्य कीन तन टे द्रव्य नम लिया मुखद मेक द्रव्य नम मृदु वातुवाने लिया द्रव्य कीन तन यट लिया मृदु वात्तुवाने द्रव्य के दान मृदु वात्तुवाने हरे इट पास अंदीन लद्दे मेतन अंदीन लद्दे के अंदे कऊद अंदीन लद्दे दिने दानवा दिदास विशितुनाई हयाई दोलहा अंदीन लद्दे के दिने दान दिदास विशितुनाई हयाई दोलहा उन्न अंद पुद्गलेगे नमली अन्न पुद्गलेगे नम कद निपुन දෙදාස් විසිතුනයි හයයි දොළහ කියලා දැම්මා ඇන්ද පුද්ගලයාගේ නම නිපුන් නිපුන් කියලා ලිව්වා ඊට පස්සේ පරීක්ෂා කළේ දිනේ දාන්න දෙදාස් විසිතුනයි හයයි විසිහත දෙදාස් විසිතුනයි හයයි විසිහත තම පරීක්ෂා කළේ පරීක්ෂා කරපු පුද්ගලයාගේ නම ලියන්න පුතේ නිමන්ති 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 හරි ඊට පස්සේ මෙතෙන්ට එනවා පුතා ස්කූල් එකේ නම මොකද්ද ආයතනය කියලා මේ ආයතනයේ නම ලියන්න පුතා තාක්ෂණ විද්‍යාලය කියලා ताक्षणी ताक्षण विद्यालय मेतन लिया आयतने नम लिया ताक्षण विद्यालय ताक्षण विद्यालय मेतन पोता इस्केल परीमाण मत परीमाण इकट इखाई परीमाण दिकट इक यटती है मे दिख पटियानवाणी मे दिख पटिया पोते मकद ड्रोविन के नम मकद ड्रोविन के नम संबंधक अल्लुव लेकिन पोते संबंधक अल्लुव के संबंधक अल्लुव हरे ඊට පස්සේ මේ යටම තියෙන දත්නම් දකුණු පැත්තේ තියෙන චූටි කොටුවට එන්නේ චිත්‍ර අංකය දාන තැන ලියන්න පොදේ 4 චූටි ඉරක් 1 චූටි ඉරක් කැපිටල් D මේ පේපර් එකේ දීලා තියෙන විදිහෙම නෝට් කරන්න 4 ඉරක් 1 ඉරක් D එච්චරයි ඔන්න පොදේ ඩ්‍රෝවින් එක සම්පූර්ණයෙන්ම අහවරයි හරි ඩ්‍රෝවින් එක ඉවරයි අඩුපාඩු හදා ගන්න තියෙන අය तव दुड़ा मेके वे तीन कटे वीडियो की स्टॉप कर ला ड्रॉविन ने करगन इसट यांग हरे मैं वे इवर नंग अपीनवा देवेनी प्रश्न पुते देवेनी प्रश्न
हरे होंमवर्क किट पेपर के विषय अट प्रश्न पत्र ये देवेनी गाने टाइ आप ही पुते इन्ने हरे पुते दें पहले प्रश्न निवरा ही नहीं देंगा पियनो देवेनी गैटरलू वट है पुते देवेनी गैटरलू वाले डे किया ना वा एके एबी के ले कोटास देखाती है ना वा देवेनी गैटरलू एबी के ले कोटास देखाती है ना ඒ කොටස සරලයි. අහන්නේ පළවෙනි පාඩමෙන් ප්‍රශ්නයක් අහන්නේ ඉංජිනේරු තාක්ෂණවේදයේ අර්ථ දක්වන්න. දැන් අපි මේකනම් අපි මං හිතන්නේ පට්ට විදියට හැමෝටම කටපාඩමේ තියෙන කොටසක්නේ ඉංජිනේරු තාක්ෂණවේදයේ හැඳින්වීම. කොහොමද පොතේ ඉංජිනේරු තාක්ෂණවේදයේ හැඳින්වීම අපි කතා කරන්නේ? පවත්නා වූ හෝ මතුවිය හැකි තාත්වික ගැටලු වලට මානව යහපත සැලසෙන ලෙස විසඳුම් ලබා දීමේ ඉංජිනේරු ක්‍රමශිල්පය ඇතුළත් ක්‍රියාවලියයි කියලා අපි පුතේ මේක හඳුන්වන්නේ. පැහැදිලි නේද? අපි කතා කරමුද එහෙනම්. ලියන්නක මෙහෙම ඒක අය ලොකුවට කතා කරන දෙයක් නෑ දන්නවනේ. ලියන්න දෙවෙනි ප්‍රශ්නේ ඒ කොටසේ පළවෙනි එකනට ඉංජිනේරු තාක්ෂණවේදයේ අර්ථ දක්වන්න කියන තැනට ලියන්න මෙහෙම උත්තර ලියන්න. පවත්නා වූ හෝ මතුවිය හැකි පවත්නා වූ හෝ මතුවිය හැකි තාත්වික ගැටලු වලට මානව යහපත සැලසෙන ලෙස විසඳුම් ලබා දීමේ ඉංජිනේරු ක්‍රමශිල්පය ඇතුළත් ක්‍රියාවලියයි ලියන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවනම් අය ලියා ගන්න මම කියන්නම් ලියන්න පුතේ පවත්නා වූ හෝ මතුවිය හැකි තාත්වික ගැටලු වලට මානව යහපත සැලසෙන ලෙස විසඳුම් ලබා දීමේ ඉංජිනේරු ක්‍රමශිල්පය ඇතුළත් ක්‍රියාවලියයි හරි ඊට පස්සේ මොදේ දෙවෙනි කොටසට එනවා කාර්මික විප්ලවය තාක්ෂණවේදයේ සංවර්ධනයේ විශාල රුකුලක් විය මේ කෙටියෙන් පහදන්න හොඳයි පොතේ දැන් කාර්මික විප්ලවය ගැන කතා කරද්දී කාර්මික විප්ලවය ඇති වෙන්නේ මොන කාල සීමාව තුළද 18 වන සියවස පමණ වන විට අපි දැන් මෙහෙම කිව්වොත් දැන් ඇත්තටම කාර්මික විප්ලවය ඇති වෙන්නේ පොතේ ක්‍රිස්තු වර්ෂ 1700 1900 අතර යුගයේදීනේ අපි එක මෙහෙම පැහැදිලි කරමුකෝ පොතේ දැන් 18 වන සියවස පමණ වන විට ලෝකයේ නිෂ්පාදන සියල්ලක්ම පාහේ සිද්ධ වුණේ ශිල්පීන්ගේ නිවාස කේන්ද්‍ර කරගෙන ඒ විතරකුත් නෙමෙයි ඒ කාල සීමාව තුල නිෂ්පාදනය කරපු සියලුම නිෂ්පාදන අලෙවි කරේ ඒ නිෂ්පාදක වරුන්ගේ එහෙම නැත්නම් නිර්මාණකරුවන්ගේ නිවාස අවඩ තිබිච්ච වෙළඳ පොළවල් වලට පමණයි එතකොට මෙන්න මේ කාල සීමාවේදී එංගලන්තයේ පොමක බ්‍රිතාන්‍ය යටත් විජිත රාජ්‍යයන් ගණනාවක් ඇති කරගෙන තිබුණා විශේෂයෙන්ම දැන් ඔය යටත් විජිත රාජ්‍යවල එංගලන්තයේ නිෂ්පාදනය කරපු නිර්මාණවලට නැත්තම් නිෂ්පාදනවලට ලොකු ඉල්ලුමක් ඇති වුණා. ඒ ඉල්ලුම සපුරාලන්න එංගලන්තයේ නිෂ්පාදකවරුන්ට බැරි වුණා. මොකද හේතුව එංගලන්තයේ නිෂ්පාදකවරු මේ භාණ්ඩ නිෂ්පාදනය කළේ තමන්ගේ අත උපයෝගී කරගෙන. ඒ කියන්නේ පුතේ මානව හස්තය උපයෝගී කරගෙන. හැබැයි අර ඉල්ලුම වැඩි වෙනකොට යටත් විජිත රාජ්‍යයන්වල සැපියුම දෙන්න බැරි වෙන්න හේතුව මිනිස් අතින් මේ දේවල් කරන නිසා කියලා වුන් දැනගෙන වුන් ඒ සඳහා යන්ත්‍ර සූත්‍ර උපයෝගී කරගෙන නිෂ්පාදන වැඩි ප්‍රමාණයක් කරන්න වුන් විවිධ කටයුතු කළා. මෙන්න මේ දේත් එක්ක කර්මාන්තවලට යාන්ත්‍රීකරණයක තුනක්. එතකොට කර්මාන්ත යාන්ත්‍රීකරණය වුණා කුඩා ප්‍රමාණයෙන් තිබිච්ච වැඩහල්
කර්මාන්ත ශාලාවවඩ පත් වුණා මෙන්න මේ එක්ක සිද්ධ වෙච්ච සමාජයේ සිද්ධ වෙච්ච යාන්ත්‍රීකරණ ක්‍රියාවලිය කාර්මික විප්ලවය කියලා කිව්වා එතකොට මේ කාර්මික විප්ලවය බිහිවීමත් එක්ක පොදේ ඉන්ද්‍ර ලෙස ගල්ලංගුරු භාවිතයේ වැඩි වුණා එහෙම නැත්නම් ඉන්ද්‍ර ලෙස ගල්ලංගුරු භාවිතා කරන්න පුරුදු වුණා ඒ වගේම ජලයේ සහ හුමාලයේ ශක්තිය ප්‍රයෝජනෙට ගත්තා ඒ විතරකුත් නෙමේ දුම්රිය බස්රත වගේ දේවල් එකතු වුණා ඒ වගේම වාෂ්පෙන්ජිම නිර්මාණය කරගෙන ඒ එයා භාවිතා කළ විවිධ කර්මාන්ත වලට ඒක යොදා ගත්තා ඒ මහා පරිමාණ කර්මාන්ත ශාලායි දී වුණා අතින් කරපු කර්මාන්ත වලට යන්ත සූත්‍රය එකතු වුණා ඔය වගේ සමාජයේ විශාල පෙරළියක් ඇති වුණා ඔන්නෝක තමයි කාර්මික විප්ලවය කියලා කිව්වේ. එතකොට ඒත් එක්කම කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස සමාජයේ යාන්ත්‍රීකරණ ක්‍රියාවලියකුත් ඇති වුණා. අපි අන්නේ ටික විස්තර කරමු. ඒක තමයි මේ දෙවෙනි කොටසෙන් අපෙන් පුතේ බලාපොරොත්තු වෙන්නේ. ඒක ලියමු මෙහෙම දැන්. මෙන්න මෙම් කෙටියෙන් පහදමු. පුතේ ලියන්නක මෙහෙම 18 වන සියවස 18 වන සියවස පමණ වන විට 18 වන සියවස පමණ වන විට දහඅටවන සියවස පමණ වන විට යම් යම් කාර්මික නිෂ්පාදන යම් යම් කාර්මික නිෂ්පාදන බිහිවුවද යම් යම් කාර්මික නිෂ්පාදන බිහිවුවද බිහිවුවද ඒවා සිදු කරන ලද්දේ බිහිවුවද ඒවා සිදු කරන ලද්දේ ඒවා සිදු කරන ලද්දේ අදාළ ශිල්පීන්ගේ නිවෙස්වල ඒවා සිදු කරන ලද්දේ අදාළ ශිල්පීන්ගේ නිවෙස්වල සුළු පරිමාණයේනි අදාළ ශිල්පීන්ගේ නිවෙස්වල සුළු පරිමාණයේනි සුළු පරිමාණයේනි සුළු පරිමාණයේනි ඒවා අලෙවි කලේද ඒවා අලෙවි කලේද ඒවා අලෙවි කලේද සිය නිවෙස් අවට ඒවා අලෙවි කලේද සිය නිවෙස් අවට වෙළඳ පළවලට පමණි ඒවා අලෙවි කලේද සිය නිවෙස් අවට වෙළඳ පළවලට පමණි වෙළඳ පළවලට පමණි නමුත් නමුත් යටත් විජිත සමූහයක් පවත්වාගෙන ගිය නමුත් යටත් විජිත සමූහයක් පවත්වාගෙන ගිය නමුත් යටත් විජිත සමූහයක් පවත්වාගෙන ගිය යටත් විජිත සමූහයක් පවත්වාගෙන ගිය එංගලන්තයේ ප්‍රමුඛ රටවලට එංගලන්තයේ ප්‍රමුඛ රටවලට එම සැපයුම ප්‍රමාණවත් නොවින එම සැපියුම ප්‍රමාණවත් නොවින එම සැපියුම ප්‍රමාණවත් නොවින ඒට හේතුව වූයේ ඒට හේතුව වූයේ යටත් විජිත රාජ්‍යවලින් ඒට හේතුව වූයේ යටත් විජිත රාජ්‍යවලින් එම භාණ්ඩ සඳහා විශාල ඉල්ලුමක් එම භාණ්ඩ සඳහා විශාල ඉල්ලුමක් ඇතිවීමයි එම භාණ්ඩ සඳහා විශාල ඉල්ලුමක් ඇතිවීමයි එම භාණ්ඩ සඳහා විශාල ඉල්ලුමක් ඇති එබැවින් එබැවින් බ්‍රිතාන්‍ය නිෂ්පාදකයන් එබැවින් බ්‍රිතාන්‍ය නිෂ්පාදකයන් එබැවින් බ්‍රිතාන්‍ය නිෂ්පාදකයන් හා වෙළඳුන් හාවෙළඳුන් සිය නිෂ්පාදන කර්මාන්ත හාවෙළඳුන් සිය නිෂ්පාදන කර්මාන්ත සිය නිෂ්පාදන කර්මාන්ත පුළුල් කර එතෙක් පැවති මිනිස් ශ්‍රමය වෙනුවට 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 යාන්ත්‍රික තාක්ෂණය යෙදවිය එතෙක් පැවති මිනිස් ශ්‍රමය වෙනුවට යාන්ත්‍රික තාක්ෂණය යෙදවිය යාන්ත්‍රික තාක්ෂණය යෙදවිය යාන්ත්‍රික තාක්ෂණය යෙදවිය යටිල් ලියන්නේ මෙහෙම
එහෙම ලියන්න කාර්මික විප්ලවය තුල කාර්මික විප්ලවය තුල කාර්මික විප්ලවය තුල කාර්මික විප්ලවය තුල පහත කාර්මික විප්ලවය තුල පහත ප්‍රධාන වෙනස්වීම් කිහිපයක්ද සිදුවිය පහත ප්‍රධාන වෙනස්වීම් කිහිපයක්ද සිදුවිය පහත ප්‍රධාන වෙනස්වීම් කිහිපයක්ද සිදුවිය පහත ප්‍රධාන වෙනස්වීම් කිහිපයක්ද එහෙම කියලා දාලා යටි යටට ලියන්න මෙන්න මෙහෙම පළවෙනි කෙනා ලියන්න අතින් කළ කර්මාන්තවලට පළවෙනි කෙනා අතින් කළ කර්මාන්තවලට යටි යටට ලියන්න පොතේ අතින් කළ කර්මාන්තවලට යන්ත්‍ර බහුලව හඳුන්වා දීම අතින් කළ කර්මාන්තවලට යන්ත්‍ර බහුලව හඳුන්වා දීම අතින් කළ කර්මාන්තවලට යන්ත්‍ර බහුලව හඳුන්වා දීම දෙවෙනි එකන ලියන්න දෙවෙනි ඩොට් එක දාලා ලියන්න ජලයේ හා හුමාලයේ ශක්තිය ජලයේ හා හුමාලයේ ශක්තිය ප්‍රයෝජනයට ගැනීම ජලයේ හා හුමාලයේ ශක්තිය ප්‍රයෝජනයට ගැනීම ජලයේ හා හුමාලයේ ශක්තිය ප්‍රයෝජනයට ගැනීම ප්‍රයෝජනයට ගැනීම ඊළඟ කෙනා ලියන්න ඉන්ධන ලෙස ගල් අඟුරු භාවිතය ඇරඹීම ඉන්ධන ලෙස ගල් අඟුරු භාවිතය ඇරඹීම ඉන්ධන ලෙස ගල් අඟුරු භාවිතය ඇරඹීම ඊළඟට ලියන්න හුමාලය භාවිතයෙන් දහවණය වන හුමාලය භාවිතයෙන් දහවණය වන නැව්හා දුම්රිය නිෂ්පාදනය 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 ඊළඟට තව එකක් ලියන්න මහා පරිමාණ නිෂ්පාදන මහා පරිමාණ නිෂ්පාදන ඇරඹීම හා 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 ඒ වාට උචිත යන්ත්‍ර නිෂ්පාදනය මහා පරිමාණ කර්මාන්ත ඇරඹීම හා ඒ වාට උචිත යන්ත්‍ර නිෂ්පාදනය ඒ වාට උචිත යන්ත්‍ර නිෂ්පාදනය හරි ඔන්න පුතේ තාක්ෂණ වේදයේ කාර්මික විප්ලවයත් ඒක කාර්මික විප්ලවය තාක්ෂණ වේදයේ සංවර්ධනයේට රුකු ලක්ුණේ කොහොමද කියලායි ඔය පැහැදිලි කළේ තුන්වෙනි කොටස බහණ්ඩ හා සේවා නිෂ්පාදනයේ වැඩි දිනවීම කෙරෙහි බලපාන හේතු හතරක් අහන එතකොට මේ බලපාන හේතු ගත්තට පස්සේ පුතේ මෙන්න මේ මම උදාහරණයක් වශයෙන් අපි ගත්තාම දැන් හිතන්නකෝ මෙහෙම දැන් බහණ්ඩ හා සේවා නිෂ්පාදනය කියන්නේ මෙහෙම දැන් ඔයාගේ ගෙදර තියෙන ටීවී එක ගැන හිතන්නකෝ පොතේ දැන් මුල්ම කාලේ තිබුණේ අර පිටිපස්සේ ගෙඩිය වගේ තිබිච්ච ටීවී එකක් නේ හරි අපි ඒකට කියනවා කැතෝඩ කිරණ නල භාවිත රූපවාහිනී යන්ත්‍ර කියලා එයාගේ විදුලියේ පරිභෝජනය එයා වැඩි ඒ වගේම එයා රඳවන්න ගෙදර ලොකු ඉඩක් ඕනේ හැබැයි ඒකත් එක්කම අඩු විදුලි පරිභෝජනයක් කරන අඩු ඉඩක රඳවන්න පුළුවන් LCD හෝ LED තිරසයිද ටීවී ආවා ඒ වගේම ගෙදර මුල් කාලේ තිබුච්ච වලගේ දුරකථනය ගැන හිතන්න කේබල් සහිත දුරකථනයක් තිබුණා ඊට පස්සේ ඒක කේබල් රහිත දුරකථනයක් බවට පත් වෙලා අද වෙනකොට ජංගම දුරකථනයක් බවට පත් වෙලා වර්තමානයේ වෙද්දී පුතේ ඒක ස්මාර්ට් ජංගම දුරකථනයක් බවට පත් වෙලා තියෙනවනේ අන්න පුතා නිෂ්පාදන නවීකරණය වෙලා තියෙනවා අපෙන් අහන්නේ දැන් බහණ්ඩ හා සේවා නිෂ්පාදනයේ වැඩි දියුණු වෙන්න බලපාන හේතු හතරක් එකක් තමයි පුතේ නිවැරදි ක්‍රියාකාරීත්වය ඉහළ කාර්යක්ෂමතාවය ඒ වගේම දරුවනේ එතනින් එහාට ගියාට පස්සේ යුගයට ගැලපීම ඒ වගේම පරිසර හිතකාමී බව ඒ වගේම උසස් නිමාව ඒ වගේම ගුණාත්මක බවින් ඉහළ වීම නේ ඔන්න ඔය වගේ දේවල් කීපයක් අපි කතා කරමු හරි ලියන්න නිෂ්පාදන වැඩි දියුණුවීම කරෙහි බලපාන සාධක හතරක් පළවෙනි එක නා ලියනවා නිවැරදි ක්‍රියාකාරීත්වය කීපයක් ලියන්න
निवर्दि क्रियाकारीत्वय निवर्दि क्रियाकारीत्वय इलंगट कार्याक्षमतावय कार्याक्षमतावय एकट इहल कार्याक्षमतावय किला दानो नंग वडात हुंदाई इहल कार्याक्षमतावय इहल कार्याक्षमतावय इवगेम पोते बहुकार्य अंग एक मेवलम किंग मेवलम कीपयकिन कीपयक किंग करगान्न पुलुवन वैडी टिक करगान्न पुलुवन दैन अपे ओय जंगम दूरकथनयक गत्तहम कॉल करन्न मेसेज करन्न ए वगेम दरुणे फोटो गहन्न नेद वीडियो करन्न वैड गोडक ओगे पुलुवन्ने अन्ने ए वगे हरि बहुकार्य अंग ए वगेम तव केनेक लियन्न पोते सौख्य आरक्षित भव इवागे मुसास निमावे उसास निमावे पारिसर हितकामी बावे इवागे में तत्वहा प्रमिति वलेट अनुकूल वीम तत्वहा प्रमिति वलेट अनुकूल वीम तत्वहा प्रमिति वलेट अनुकूल वीम ऐति ने हरे पहाड़ कटवा डाली हाथरक कटवा डाली हुआ नहीं ऐति පස්සෙනි කොටස හරහා පුතා වාණිජකරණය යනු වාණිජකරණය කියන්නේ මොකද්ද පොතේ වාණිජකරණය කියලා කියන්නේ අපි මූලික අර්ථ දැක්කේ මන් දන්නවා හරි ඒ කියන්නේ මොකද්ද පොත වෙළඳපොළ තුල ඉල්ලුම් සැපියුම් බලවේග මත හරි වෙළඳපොළ තුල ඉල්ලුම් සැපියුම් බලවේග මත ලාභය අරමුණු කරගනිමින් කරන කටයුතු ටික හැබැයි මානව නැත්තම් මිනිසුන්ගේ යහපත දිසා කරන්නත් ඕනනේ අපි කරුණ ටික ගොඩනගමුකෝ දැන් වාණිජකරණය කියන පදේ නැත්තම් අර්ථ දැක්කේ මතුලේ लाभ अरमुन करगण तमा वैडिक वेन्टोना हरिद इवगेम मानव यहापत उदेसा तमा वैडिक वेन्न इवगेम मिनी अवश्यता सा वोमना सपुरापे एनि सौ सियाल्लग्म कटिकर गत्ताहम अपिट मतकाई वाणिज्यकरणी अर्थदेक्वीम कुहमद पुते वाणिज्यकरणी अर्थदेक्वीम अपि करे अपि कथाकरा पुते वेलंदपलतुल इल्लुम सपियुम बलवेग मत हरि वेलंदपलतुल इल्लुम सपियुम बलवेग मत लाभ अरमुन करगणिमिन मानव නැත්තම් මිනිසුන්ගේ අවශ්‍යතා සහ වුවමනා සපුරා ගැනීම ආයි අපි පැහැදිලි කරමුකෝ වෙළඳපළ තුල ඉල්ලුම් සැපියුම් බලවේග මත ලාභය අරමුණු කරගනිමින් මානව අවශ්‍යතා සහ වුවමනා සපුරා ගැනීමේ ක්‍රියාව තමයි වාණිජකරණය කියන්නේ හරි දැන් ගැලපුණානේ නේද අන්න ඒක අපි නෝට් කරමුකෝ දැන් ලියන්න මෙහෙම වාණිජකරණය කියන්නේ මොකක්ද කියන දැනට දාලා ලියන්න මෙහෙම ලියන්න පුතේ වාණිජකරණය යනු වාණිජකරණය वेलंदपल तुल वाणिज्यकरणय यानु वेलंदपल तुल वेलंदपल तुल इल्लुम सपियुम बलवेग मत इल्लुम सपियुम बलवेग मत इल्लुम सपियुम बलवेग मत लाभय अरमुनु कर गनिमिन लाभय अरमुनु कर गनिमिन लाभय अरमुनु कर गनिमिन लाभ अरमुन खर गणिमीन मिनीस अवश्यता हावुअमना मिनीस अवश्यता हावुअमना सपुरा लीमाई सपुरा लीमाई मिनीस अवश्यता हावुअमना सपुरा लीमाई पसनी कोटसहना पुता वाणिज्यकरणे वीम इल्लुम करहि बलपान आकारेट निदसुन हतराक वाणिज्यकरणे वीम इल्लुमट बलपान इल्लुम करहि बलपान आकारेट निदसुन हतराक कहनवा දෛකක්තමයි ඒ කියන්නේ මේ අහන්නේ ඉල්ලුම කරෙහි බලපාන සාධකනේ පුතේ දෛකක්තමයි ක්‍රය ශක්තිය දැන් ක්‍රය ශක්තිය කියන්නේ භාණ්ඩයක් මිලදී ගැනීම හැකියාව තියෙනට වෙනවා ඒ වගේම පාරිභෝගික ආකල්ප ඒ වගේම පාරිභෝගිකෙන් සංඛ්‍යාව නිෂ්පාදනයේ ගුණාත්මක බව ඒ වගේම රාජ්‍ය ප්‍රතිපatti ඒ වගේම දේශගුණික తత్వ ඒ වගේම සංස්කෘතික පසුබිම මෙන්න මේ වගේ දේවල් බලපානවා පුතේ ඉල්ලුම කරෙහි साधक विधियट बलपान साधक विधियट एन सब लियमु इल्लुम के बलपान साधक कीपया पलवीन के ना लिया पुता क्रय शक्तिय क्रयशक्तिय कियाने एक दान्यत्ता लियाकन क्रयशक्तिय कियाने पुते मे मुकाद मिलदी के नीमे है कियाव क्रयशक्तिय कियाने मिलदी के नीमे है कियाव हरे तवे का क्लियाने पारिभोगिक संख्याव पारिभोगिक संख्याव पारिभोगिक संख्याव तवे कल्याण मिनिसुन तुलति बेन आकल्प मिनिसुन तुलति बेन आकल्प
මිනිසුන් තුල තිබෙන ආකල්ප ඒ වගේම ලියන්නේ සංස්කෘතික ලක්ෂණ සංස්කෘතික ලක්ෂණ සංස්කෘතික ලක්ෂණ සංස්කෘතික ලක්ෂණ තව කල්ලියන්න පරිසර ස්වභාවය පරිසර ස්වභාවය පරිසර ස්වභාවය ඊළඟට ලියන්න රාජ්‍ය ප්‍රතිපත්ති හා නීති රීති රාජ්‍ය ප්‍රතිපත්ති හා නීති රීති රාජ්‍ය ප්‍රතිපත්ති හා නීති රීති හරි එයාගේ B කොටස රණා පුතේ දෙවෙනි ප්‍රශ්න B කොටස මානව ගතික විද්‍යාවනුව මෝටර රථයක් නිපදවා ඇති ආකාර හතරකට නිදසුන් දෙන්න හරි මානව ගතික විද්‍යාවනුව මෝටර රථයක උපාංග නිපදවා ඇති ආකාර හතරකට දැන් පුතේ ඔය මානව ගතික විද්‍යාවනුව මෝටර රථයක උපාංග නිපදවලා තියෙන ආකාර වලට උදාහරණ හතරක් කිව්වහම දැන් එකක් තමයි රියදුරු අසුනේ උස පුද්ගලයෙකුගේ උසට අනුව ඉහළට ගන්න පහළට ගන්න ඉදිරියට පිටුපසට ගන්න පුළුවන් විදිහට ඒක නෙජස්ටබල් ෂීට් එකක් විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම පැති කණ්ණාඩි, රියදුරු ආධාරක කණ්ණාඩිය. ඒ වගේම එතනින් එහාට ගියාට පස්සේ ඩෑෂ්බෝඩ් එකේ නැත්තම් උපාංග පුවරුයි උපකරණ වල පාලක තියෙන තැන් වලට තියෙන දුර. මේ වගේ දේවල් තමයි බලපාන්නේ දරුවනේ ඔය මෝටර රථයක උපාංග නිපදවලා තියෙන ආකාර වලට උදාහරණ විදිහට. ඒ නිසා අපි කතා කරමු දැන් අනිත් එක දැන් ඔය මානවගත විද්‍යාව කියන්නේ මොකක්ද කියලා දන්නවද නේද පුද්ගලයන්ගේ උස අණුව අත්වල කකුල්වල දිග පළල අණුව දරුවනේ උපාංග නිපදවලා තියෙන රටාවනේ අපි කියන්නේ මානවගත විද්‍යාව කියලා ඒ කියන්නේ හැම මිනිහගෙම උසවල් බරවල් අත්වල දිග කකුල්වල දිග සමාන නැහෙනි ඒ නිසා එක එක පුද්ගලයෝ වෙනස් වෙනකොට ඒ උපකරණ පාවිච්චි කරන පුළුවන් විදිහට එයාලට ඒවා සීරු මාරු කර ගන්න පුළුවන් අන්න ඒ උපාංග තමයි මේ අහන්නේ ලියන්න පුතේ මෙහෙම ලියනවා ලියනවා සීරුමාරු කළ හැකි පරිදි රියදුරු අසුන සැකසීම 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 දෙවැනි එක්කෙනා ලියන්න දෙවැනි එක්කෙනා ලියන්න පුතේ තව එකක් ලියන්න වෙනස් කළ හැකි පැති කණ්ණාඩි 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 තව එකක් ලියන්න සීරුමාරු කළ හැකි සීරුමාරු කළ හැකි රියදුරු ආධාරක කණ්ණාඩිය සීරුමාරු කළ හැකි රියදුරු ආධාරක කණ්ණාඩිය ඒ කියන්නේ පිටිපස්ස පේන කණ්ණාඩිය දිනන්නේ ඒක රියදුරු සීරුමාරු කළ හැකි රියදුරු ආධාරක කණ්ණාඩිය තව එකක් ලියන්න තව එකක් ලියන්න රියදුරු අසුනේ සිට රියදුරු අසුනේ සිට සුක්කානමඩ ඇති දුර රියදුරු අසුනේ සිට සුක්කානමඩ ඇති දුර සුක්කානමඩ ඇති දුර හරි ඒක දෙවෙනි කොටසට එනවා ඉහත මහල් සහිත ගොඩනැගිල්ලක් නිර්මාණය කරද්දී පුද්ගල ආරක්ෂාව තහවුරු කර ගැනීමට යොදා ගන්න ආරක්ෂක ක්‍රම ඉහත මහල් සහිත ගොඩනැගිල්ලක් හරි කොහෙද පුතේ මහල් තියෙන්නේ මේක මහල් සහිත ගොඩනැගිල්ල ගැන කතාවක් නම් කියන්නේ නැහැ නේද अरे इहत कैन के महान सहित गुणनगिल्लक निर्माणय किरी पुद्गल आरक्षाव तहोरु करगनीमट युदागन्न आरक्षक क्रम हरे तम महान सहित गुणनगिल्लक खदद्यबुदे पुद्गल आरक्षाव तहोरु करगनीमट युदागन्न आरक्षक क्रम हरे तम गुणनगिल्लक निर्माणय करदि विशेषम दर्वणे आरक्षित पलंचि मदिन्नटोने इवगेम आरक्षित दलक गहन्नटोने नत्तं වැඩ කරනකොට ගොඩනැගිල්ලේ උඩ ඉඳලා ගල් කැට එහෙම නැත්නම් ඔය පාවිච්චි කරන මේෂනරු පාවිච්චි කරන ඔය උපකරණ බිමට වැටිලා අනතුරක් වෙන්න පුළුවන්. ඒ වගේමයි මොනවද විශේෂයෙන්ම දැන් ඔය විදුලිය ගෙනියන රැහැන්
හරි ඒ කියන්නේ අදි වෝල්ටියතා රැහන් වගේ දේවල් තියෙනවා නම් ඒ රැහන් වලට සමීප නොවන පරිදි සේවකයෝ වැඩවලට සම්බන්ධ කරවීමත් කරන්නට වෙනවා අපි ලියමු කීපයක් ලියන්නක මෙන්න මෙහෙම එකක් ලියන්න මෙහෙම ලියන්න පලංචි ස්ථාවරව රැඳවීම මොන පළවෙනි කෙනා පලංචි ස්ථාවරව රැඳවීම පලංචි ස්ථාවරව රැඳවීම පලංචි ස්ථාවරව රැඳවීම පලංචි ස්ථාවරව රැඳවීම තව කෙනෙක් ලියන්න හරි තව කෙනෙක් ලියන්න ලියන්න කොළපැහැති ආරක්ෂිත දැලක් කින් ආවරණය කිරීම කොළපැහැති ආරක්ෂිත දැලකින් ආවරණය කිරීම කොළපැහැති ආරක්ෂිත දැලකින් ආවරණය කිරීම ආවරණය කිරීම ආවරණය කිරීම තව එකක් ලියනවා මාර්ගයේ ඇති අදිවෝල්ටියතා රහන් මාර්ගයේ ඇති අදිවෝල්ටියතා රහන් මාර්ගයේ ඇති අදිවෝල්ටියතා රහන් වලට මාර්ගයේ ඇති අදිවෝල්ටියතා රහන් වලට අදිවෝල්ටියතා රහන් වලට රහන් වලට සමීප නොවන පරිදි කටයුතු කිරීම සමීප නොවන පරිදි කටයුතු කිරීම එහෙම නැත්නම් නොගැටෙන පරිදි කටයුතු කිරීම නොගැටෙන පරිදි කටයුතු කිරීම කියලා දානවනම් වඩාත් හොඳයි නොගැටෙන පරිදි කටයුතු කිරීම ඔය වගේ දේවල් තුන්වෙනි කොටස වැඩ බිම්මල යොදා ගන්න ප්‍රමිති සහ පිරිවිතර හතරක් සඳහන් කරන්න වැඩ බිම්මල යොදා ගන්න ප්‍රමිති සහ පිරිවිතර හතරක් දැන් වැඩ බිම්මල යොදා ගන්න ප්‍රමිති සහ පිරිවිතර එකක් තමයි දරුවනේ විදුලි පරිපතවල ගැටෙන්න පුළුවන් අනතුරු වෙන්න පුළුවන් ඒ වගේම යන්ත්‍ර සූත්‍රවල නොදැනෙන නැත්තම් නොහැඟෙන තැන් ටච් කරන්න පුළුවන් අනතුරක් වෙන්නට පුළුවන් ඒ වගේම අධික ශබ්ද සහිත පරිසරවල වැඩ කරන්න පුළුවන් වැඩහල් වල එහෙම නැත්තම් රසායනික දුමාර වගේ දේවල් ආග්‍රහණය වෙන්න පුළුවන් ඒ නිසා ලියනවා මෙන්න මෙහෙම පළවෙනි එක ලියනවා හිස් ආවරණ පැලඳීම පළවෙනි කෙනා එක ප්‍රමිතියක් හිස් ආවරණ පැලඳීම හිස් ආවරණ පැලඳීම ඊළඟට ආරක්ෂක ඇඟ ආවරණයක් යෙදීම ආරක්ෂක ඇඟ ආවරණයක් යෙදීම මුහුණු ආවරණ පැලඳීම මුහුණු ආවරණ පැලඳීම මුහුණු ආවරණ පැලඳීම ආරක්ෂක සපත්තු යෙදීම ආරක්ෂක සපත්තු යෙදීම ආරක්ෂක සපත්තු යෙදීම ආරක්ෂක සපත්තු යෙදීම අත් ආවරණ පැලඳීම අත් ආවරණ පැලඳීම ඔයිට අමතරව තව ලියනවා දරුවනේ අවවාදාත්මක පුවරු වලට අවනත වීම අවවාදාත්මක පුවරු වලට අවනත වීම අවවාදාත්මක පුවරු වලට අවනත වීම ඔය වගේ දේවල් හරි එනවා පොතේ තුන්වෙනි ප්‍රශ්නෙට තුන්වෙනි ප්‍රශ්නේ ඒවල AB කියලා කොටස් දෙකක් තියෙනවනේ තුන්වෙනි ප්‍රශ්නේ A කොටස මෙහෙම කියනවා පරායනය අණුව වහල වර්ග කරන කොටස් තුන මොනවාද පුතේ පරායනය අණුව වහල වර්ග කරන කොටස් ටික මොනවාද පුතේ පරායනය අණුව වහල වර්ග කරන කොටස් ටික එක්කෙනෙක් කවුද තනි වහල ඊළඟට කවුද ද්විත්ව වහල ඊළඟට කවුද ත්‍රිත්ව වහල ඔන්න පුතේ පරායනය අනුව වහල වර්ග කරන කොටස් තුන හරි ටක් ගල නෝට් කරන්න පරායනය අනුව වහල වර්ග කරන කොටස් තුන තනි වහල ද්විත්ව වහල සහ ත්‍රිත්ව වහල
एक हरे देवनी कोटस वाहले एक सुदेश रूपसरणा आधारेण पहात देख करने कोटा स्नाम कराने मुदुन्यटली बित्तियरली फराले अट्टवाले रीप कुरुपाव बाल के वडिंबुए हरे अभी ए वाहले ये बने मेहमान नाम करें ये करना वां अभी मेहमान दीना वां हरे मैं भी तेरा भी दरुवने कोड़ास्टी का संपूर्ण कर गया ना वाँ हरे अपने गाने कोड़ास्टी के टेप उत्तरे गाने वाँ अपने गाना बिन्दु में कोड़ास्टी के पालेबिनी के ना मुदुन यातली ये सिंपल ए मैं तेरे ने बोले सिंपल ए मुदुन यातली ये सिंपल बी बित्ती यातली सिंपल बी बी तमापुता मैं तेरे ने उन्ने මෙය එක් කෙනෙක් සිම්පල් බී මුදුන් යටලී ඊට පස්සේ C කියන පරාල මේ තියෙන පුතා C පරාල ඊට පස්සේ D අට්ටවාලය මේ තමයි පුතා D අට්ටවාලය E රීප මේ තියෙන පුතා E රීප F කුරුපාව මෙයා තමයි F කුරුපාව जी बालकय बालके क्या करताला देखने कमाई मेतमा जी उन्न बालकय एच वडिंबुए मेतियन एच उन्न वडिंबुए उन्न पुते वहाले तेन कोडास्टिक हरे देन पुताला हम केनेक्म वीडियो के स्टॉप करला मे वहाले अंदगन एयागे कोडास्टिक टग्गल पुते लखनु करगन्न बलन्न ए इंदला एच दक्वा सियलम कोडास्टिक मम अंदला तियनवा පැහැදිලිව කොටස් ටික දරුවනේ රූපණය කරගන්න කරගෙන වැඩ ටික ඉවර කරන්න බලන්න ඉක්මන් කරමු බලන්න හරි වීඩියෝ එක ස්ටොප් කරගෙන ඉක්මනින් ඔක නෝට් කරන්න හරි ඉක්මන් කරන්න බලන්න හරි ඇඳලි ඉවරද තව අඳින දරුවෝ ඉන්නෝ නම් ඉක්මන් කරලා ඉවර කරන්න තව අඳිනා ඉන්නෝ නම් ඉක්මන් කරන්න हरे पुता तब अंदर इवर हरे मैं आगे बड़ी इवर तब अंदर वीडियो की स्टॉप कल अंदे हरे तुंगनी को ममेनवा वाहले सदारीप यदीम हेतु कुमार सारी काम हेतु वाहले का हेतु पुते वाहले परायण वड़वेन कोट परायण वड़वेन कोट इक मेन मे बीति देखा गपे वे मे फराल वाले हर मे फराल वाले पुते मे दिग वड़वेनवा पराल दिख वेन पराल मेदी पाते पुलवा आंगे पाते वलाक अब मेदी आधार सपोर्टी अनवा आंगे सपोर्टी आकार अणु धरवे वहल इंस्ट्रक्चर अदेनो त्याग अनवा अभी दवा सामे वहल ने मे दी गलम को मेहमे दंग वाल दंग सक
කාලෙට ඔයාලා වෙසක් කුඩු හදනවනේ අටපට්ටම දියන්නේ පුදේ ඉතින් අටපට්ටමේ සමචතුරස්‍රාකාර කොටු 6ක් පාවිච්චි කළානේ පුදේ අපි අටපට්ටමක් හදන්නේ එතකොට සමචතුරස්‍රාකාර කොටු 6 පාවිච්චි කරනකොට හරි එක කොටුවක් ගත්තාම ඒ කොටුවේ සම්මුඛ එහෙම නැත්නම් ඔය කොටුවක තියෙන ඔව් සම්මුඛ විකර්ණ දෙකක් අරගෙන ඒ විකර්ණ දෙකකින් සම්මුඛ විකර්ණ දෙකකින් එක්ක ඇතුළට තද කරලා නැත්නම් එළියට ඇද්දොත් ඔය හැඩය වෙනස් වෙනවනේ සමචතුරස්‍රාකාර හැඩය ඔයාලා දන්නවනේ ඒක හැබැයි ඔයාලට මතකයි වෙසක් කාලේට තව හදනවා තරුව තරුවක් නෙළුම් මලක් වගේ එකක් හදද්දිත් ඔයාලා පාවිච්චි කරනවා ඔය බටපතුරු ත්‍රිකෝණාකාර රටාවකට බැඳ ගන්නවනේ එහෙම ත්‍රිකෝණාකාර රටාවකට බැඳගත් අවස්ථාවක ත්‍රිකෝණයේ ඔයා කැමති මුළු දෙකකින් අල්ලලා එක්ක ඇතුළට ඔබලා නැත්තම් එළියට ඇද්දාම අර ත්‍රිකෝණයේ හැඩය වෙනස් වෙනවද නැහැ හැඩය වෙනස් වෙන්නේ නැහැ ඒ නිසා මතක තියාගන්න පොදේ බාහිර බල හමුවේ තමන්ගේ හැඩය වෙනස් කරගන්න බැරි එකම ජාමිතික හැඩය තමයි ත්‍රිකෝණ කියලා කියන්නේ ඒ නිසා පුතේ ඔන්නෝය වහල නිර්මාණය කරගනිද්දී විශේෂයෙන්ම ඔය කාප්ප රටාවකට යනවා ත්‍රිකෝණාකාර හැඩ ගන්වමින් වහල නිර්මාණය කරනවා एक क्या दें पुते वाला देखा लेती मैंने मेहम वहाल है अरे मैंने मेह वहाल देखा दिए मैंने मे वाकी विविध हेड वाले वही दिए वो तो मैं पुते काप वहाल की लगी आने एक एक हेड वाले दिए वही वाके फैद लेने हरे अहन दें आप काप यदान हेतु है लिया पुते मैंने मेहम लिया पारायण लिया मेहम पुते पारायण इता वैडी गोडे ने गिली संदहा පරායණය ඊතා වැඩි ගොඩනැගිලි සඳහා යොදයි. පරායණය ඊතා වැඩි ගොඩනැගිලි සඳහා යොදයි. යොදයි. පරායණය වැඩිවන විට, ඒ කියන්නේ බිත්ති අතර පරතණය. හරි? පරායණය වැඩිවන විට පරායණය වැඩිවන විට පරායණය වැඩිවන විට ගොඩනැගිලි සඳහා යොදන වහල රාමුව වහල රාමුව ඇදවි යා හැක වහල රාමුව ඇදවි යා හැක වහල රාමුව ඇදවි යා හැක ඉබැවින් එවැනි ස්ථාන වලට ආධාරක ආධාරක යෙදිය යුතුය මේ නිසා ත්‍රිකෝණාකාර හැඩයෙන් යුක්තව කාප්ප වහල නිර්මාණය කරයි ත්‍රිකෝණාකාර හැඩයෙන් යුක්තව කාප්ප වහල නිර්මාණය කරයි. මෙම වහල ක්‍රමයේදී සමස්ත භාරය මෙම වහල ක්‍රමයේදී සමස්ත භාරය වහලයේ සියලු අවයව වෙත බෙදී යාම නිසා එහි එක් එක් අවයවය මත ක්‍රියාකරන බහරය අවම වේ. එහි එක් එක් අවයවය මත ක්‍රියාකරන බහරය අවම වේ.
අවම වේ හරි ඔන්න තුන්වෙනි කොටස හරි හතර වහල කාප්ප සඳහා ත්‍රිකෝණාකාරයේ හැඩය යෙදීම සෑදීමට හේතුව කුමක්දයි පැහැදිලි කරන්න දැන් ත්‍රිකෝණාකාර හැඩය යොදන්න හේතුව තමයි බාහිර බල හමුවේ තම හැඩය වෙනස් කරගන්න බැරි එකම ජ්‍යාමිතික හැඩය තමයි මොකක්ද පුතේ ත්‍රිකෝණාකාර හැඩය ලියන්න එක මෙන්න මෙහෙම හතරවෙනි කොටසට අදාළව ලියන්න බාහිර බලයක් මගින් බාහිර බලයක් මගින් හැඩය වෙනස් කළ නොහැකි බාහිර හැඩයක් බාහිර බලයක් මගින් හැඩය වෙනස් කළ නොහැකි හැඩය වෙනස් කළ නොහැකි මූලික ජ්‍යාමිතික හැඩය මූලික ජ්‍යාමිතික හැඩය වන්නේ වන්නේ ත්‍රිකෝණ බැවින් මෙම වහලේ නිර්මාණයේදී මෙම වහලේ නිර්මාණයේදී ත්‍රිකෝණාකාර හැඩය යොදා ගනි මෙම වහලේ නිර්මාණයේදී ත්‍රිකෝණාකාර හැඩය යොදා ගනි ත්‍රිකෝණාකාර හැඩය යොදා ගනි හරි පස්වෙනි කොටස කියනවා මීටර 12ක පරායනයක් සහිත ගොඩනැගිල්ලක් සඳහා සුදුසු වර්ගයක රූපසරණක් ඇඳ කාප්ප වර්ගයක රූපසරණක් ඇඳ කොටස් නම් කරන්න කියලා. දැන් පස්වෙනි කොටසෙන් ඔයාලට කියනවා පුතේ මීටර 12ක පරායනයක් සහිත ගොඩනැගිල්ලක් සඳහා සුදුසු කාප්ප වර්ගයක රූපසරණක් ඇඳලා කොටස් නම් කරන්න කියලා. දැන් අපිට ඔකට විවිධ කාප්ප වර්ග අඳින්න පුළුවන්. දැන් අපි ගත්තොත් මේ වගේ කාප්පයක් දැන් විශේෂ කාප්පයක් මම ගන්නම්කෝ. මේ තියෙන්නේ කාප්ප එක වහරයක් මේ මේ තියෙන්නේ බාල්කය කියන කොටස මේක බාල්කය මේකේ දුර වෙන්නේ පුතා මේ කුරුපාවේ නැත්නම් මේ කාප්ප වහලේ මුළු දිග වෙන්නේ පරායනයේ මීටර 12යි පරායනයේ මීටර 12ක් වෙන වහලයකට අපිට මෙයව පාවිච්චි කරන්න පුළුවන් හරි එතකොට මේ කාප්පෙට අපි නමක් කියනවා පුතා රජින කුරුපා කාප්පය කියලා රජින කුරුපා කාප්පය එහෙම නැත්නම් රජින කුරුපා වහලය කියලා කියනවා රජින කුරුපා වහලය මේ තියෙන රජින කුරුපා වහලයක් මේ බාල්කය මේ තියෙන පුතේ පරාල හරි ওই විදිහට තියෙන මේ කාප්ප වහලයක් අපිට නම් කරන්න පුළුවන් රජින කුරුපා කාප්පය කියලා විශේෂ කාප්ප වහලයක් මීට 12ක පරායනයකට තමයි මෙයා පුතා යෝග්‍ය වන්නේ හරි ඉක්මනින් නෝට් කරගන්නකෝ හරි හරි ඔයාලා ගැඳ ගන්න අතරතුර මම කතා කරන්නම් B කොටස ඔයාලා ගැඳ ගන්න B කොටස පළවෙනි එක කෙනා කියන අපදේ ගොඩනැගිල්ලක් සඳහා නිමාවක් තෝරගන්නකොට සලකන්නට වෙන කරුණු පහක් ගොඩනැගිල්ලක් සඳහා නිමාවක් තෝරගනිද්දී සලකන්නට වෙන කරුණු දැන් නිමාවක් කියලා කියන්නේ දැන් අපි ගොඩනැගිල්ලක වලම කඳින්න මම පැහැදිලි කරන්නකම් ඈ දැන් බිම ටයිල් කරනවා කපරාරු කරනවා පේන් කරනවා සිවිලිම ගහනවා දැන් ඔය වගේ ඒවනේ නිමහම් කියන්නේ එතකොට නිමාවක් තෝරගනින්දි සලකන කරුණ කියන්නේ පුතේ කල් පැවැත්ම ආරක්ෂාව එතනින් එහාට ගියාට පස්සේ පිරිවැය උණුසුම පෙනුම යුගයට ගැලපීම ගොඩනැගිල්ලේ භාවිතය නේද ඔය වගේ දේවල් කීපයක් අපිට කතා කරන්නට පුළුවන් ලිස්සීමෙන් තොර බව ඔය වගේ දේවල් අපි දැන් එමු එහෙනම් B වල පළවෙනි කොටසට නිමාවක් තෝරගැනීමේදී සලකන කරුණ ලියන්න පුතේ ගොඩනැගිල්ලේ භාවිතය මේකද ඉවරනේ ලියන්න ගොඩනැගිල්ලේ භාවිතය ගොඩනැගිල්ලේ භාවිතය ඒ වගේම ලියනවා පුතේ පිරිවැය 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 ඒ වගේම ලියනවා පුතේ අලංකාරය අලංකාරය එහෙම නැත්නම් දර්ශනීය බව කිව්වත් හරිය අලංකාරය නැත්නම් දර්ශනීය බව ඒ වගේම කල් පැවැත්ම ඒ වගේම පුතේ නඩත්තු කිරීමේ පහසුව නඩත්තු කිරීමේ පහසුව තව එකක් ඕනනම් ලියන්න ලිස්සීමෙන් තොර බව දැන් B වල දෙවෙනි කොටසට අපි එහෙම මෙමෙ කොහොමද දැන් ගෙබිම නිමහම් ක්‍රම කොටස් තුනකට බෙදා උදාහරණ දෙක බැගින් අහනවා දැන් ගෙබිම නිමහම් ක්‍රම ගත්තාම ගෙබිම නිමහම් ක්‍රම කොටස් තුනක් තියෙනවනේ පොදේ එක්කෙනෙක් තමයි තෙත් නිමහම් අනිත් එක්කෙනා තමයි වියලි නිමහම් ඊළඟට
දවනිමහම් හරි දැන් තෙත් නිමහම් වලට උදාහරණ මොනවද තෙත් නිමහම් කියන්නේ සිමෙන්ති ඇතුරුම කොන්ක්‍රීට් ඇතුරුම ග්‍රැනොලිතික් යෙදීම මතකයි නේද ග්‍රැනොලිතික් 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 මතකයි හරි ඒ වගේම වියල නිමහම් මොනවද කපරාරු කිරීම වියල නිමහම් සෝරි මම වියල නිමහම් ගත්තට පස්සේ මේ කපරාරු කිරීම නෙමෙයි ඒක තෙත් නිමහමක් මේ වියල නිමහම් ගත්තට පස්සේ පුතේ මේ විශේෂයෙන්ම මේ අපිට කියන්න පුළුවන් ටයිල් වර්ග එලීම ඒ වගේම ග්‍රැනයිට් කැට වගේ දේවල් ඇල්ලීම අපිට කියන්නට පුළුවන් අපි කතා කරමු එකකින් එක මෙහෙම ලියන්නකෝ මුලින්ම ලියන්න තෙත් නිමහම් මෙයා නම් වදන්නවනේ තෙත් නිමහම් කියලා ලියන්නකෝ තෙත් නිමහම් ලියන්න කපරාරුව කපරාරුව සිමෙන්ති ඇතිරීම සිමෙන්ති ඇතිරීම ග්‍රැනොලිතික් යෙදීම වගේ දේවල් හරි ඊට පස්සේ වියල නිමහම් කියලා දාන්න වියල නිමහම් ලියන්න ගෙබිම් උළු ඇතිරීම වියල නිමහම් ගෙබිම් උළු ඇතිරීම ගෙබිම් උළු ඇතිරීම ඒ වගේම ග්‍රැනයිට් යෙදීම ග්‍රැනයිට් යෙදීම ඒ වගේම පාපිසි යෙදීම පාපිසි යෙදීම පාපිසි යෙදීම හරි ඊළඟට දවනිමහම් කියලා ලියන්න දවනිමහම් වලටත් අපි උදාහරණ කීපයක් ලියමු ලියනවා දව පනේල සවි කිරීම දව පනේල සවි කිරීම දව පනේල සවි කිරීම තව එකක් ලියන්න දව පටි වර්ග යෙදීම දව පටි වර්ග යෙදීම දව පටි වර්ග යෙදීම හොඳයි ඔන්න දැන් ප්‍රශ්න 3ක් ඉවරයි අවසාන ප්‍රශ්නටයි දැන් අපි එන්නේ පොතේ අවසාන ප්‍රශ්නය ඔටෝමොබයිල් වලින් දීලා තියෙන්නේ හරි මොක කාලෙකින් කතා කරපො නැති නිසා අපි පොඩ්ඩක් මතක් කරමු 4 වෙනි ප්‍රශ්නේ ඔටෝමොබයිල් අපි එන පොතේ කතා කරන 4 වෙනි ප්‍රශ්නයේ අවසාන ප්‍රශ්න පිළිබඳව ඒක ඒ කොටස පුලිංග ජ්වලන පද්ධතියක ක්‍රියාකාරීත්වය කෙටියෙන් පැහැදිලි කරන්න කියලායි කියන්නේ දැන් පුලිංග ජ්වලන පද්ධතියක ක්‍රියාකාරීත්වය කියන පොතේ මෙහෙමයි දැන් අපි ගත්තාම මේ අභ්‍යන්තර දහන එන්ජිමක් සලකනකොට අභ්‍යන්තර දහන එන්ජිමක ඉන්ධන විදීම නියමිත කාල සීමා තුළ සිද්ධ වෙනවා ඒ නියමිත කාල සීමා තුළ සිද්ධ වෙන ඉන්ධන විදුම් වලට අදාළව ඉන්ධන දහනය කරගන්න නියමිත වේලාවට අනුව පුලිඟු ලබා දෙන්නට ඕනේ ඔන්නේ පුලිඟු ලබා දෙන පද්ධතිය තමයි ජ්වලන පද්ධතිය කියලා අපි කියන්නේ අය අහගන්නකෝ දැන් එන්ජිමක දැන් අභ්‍යන්තර දහන එන්ජිමක ඉන්ධන දහනය වීමට නියමිත කාලවල පුලිඟු දෙන්නට ඕනේ ආන්ගේ පුලිඟු ලබා දෙන පද්ධතිය තමයි පුලිඟු ජ්වලන පද්ධතියක් කියලා කියන්නේ පුතේ පැහැදිලිනේ ඒක අපි මෙන්න මේ විස්තර කරමු ලියන්නකෝ මෙහෙම ලියන්න අභ්‍යන්තර දහන එන්ජිමක ජවය ලබා ගැනීම සඳහා අභ්‍යන්තර දහන එන්ජිමක ජවය ලබා ගැනීම සඳහා දහන කුටීරය තුලට ජවය ලබා ගැනීම සඳහා දහන කුටීරය තුලට නිවැරදි වේලාවට නිවැරදි වේලාවට ඉන්ධන දහනය කළ යුතු වේ නිවැරදි වේලාවට ඉන්ධන දහනය කළ යුතු වේ නිවැරදි වේලාවට ඉන්ධන දහනය කළ යුතු වේ මෙසේ නිවැරදි වේලාවට ඉන්ධන දහනය කිරීම ඉන්ධන දහනය කිරීම සිදු කිරීම සඳහා ඉන්ධන දහනය කිරීම සිදු කිරීම සඳහා ඉන්ධන දහනය කිරීම සිදු කිරීම සඳහා ජ්වලන පද්ධතිය අවශ්‍ය වේ ජ්වලන පද්ධතිය අවශ්‍ය වේ ජ්වලන පද්ධතිය අවශ්‍ය වේ ඊට අග B කොටස කියනවා
පුලිංග චූලන පද්ධතියක රූපසරණක් ඇඳ යාගේ ප්‍රධාන කොටස් නම් කරන්න කියලා පුලිංග චූලන පද්ධතියක් අපි අදිමුක බලන්න පුතේ පුලිංග චූලන පද්ධතියක් හරි පුලිංග චූලන පද්ධතියක් අපි අදිමු මෙහෙම මතක් වෙන්නත් එක්ක පුලිංග චූලන පද්ධතියක පුතේ ප්‍රධාන කොටස් කීපයක් තිබ්බනේ ඔයාලට මතකයි එක තැනක තිබුණා පුතා බැටරි එක තිබුණා බැටරි එකක් තිබුණා හරිද රයිට් ඊට පස්සේ තිබුණා ජ්වලන ස්විචයක් තිබුණා හරි මතකයි ඊළඟට තිබුණා පොදේ ජ්වලන දඟරයක් තිබුණා ඔය ජ්වලන දඟරය ගත්තට පස්සේ ඔය ජ්වලන දඟරය තුල තිබුණා දඟර ගණන නැත්තම් වට ගණන අඩු සහ වට ගණන වැඩි විදියට කොයිල් දෙකක් තිබුණා හරි ඊට පස්සේ තිබුණා ඩිස්ට්‍රිබියුටර් එකක් තිබුණා ඩිස්ට්‍රිබියුටර් එකේ කප් එකයි බොඩි එකයි කියන කෑලි දෙකක් තිබුණා ඒ කියන්නේ ඩිස්ට්‍රිබියුටර් එකේ පියනයි ඒ වගේම බඳ කොටසයි කියලා කොටස් දෙකක් තිබුණා මෙතන කන්ඩෙන්සර් එකක් තිබුණා මතකයි ඔයාලට මේවට අපි කියවා CB point විස්පර්ශක තුඩු දැන් ඒව ඈත් වෙලායි තියෙන්නේ හරි ඊට පස්සේ මේ හරිය තිබුණා ඩිස්ට්‍රිබියුටර් එකේ බොඩි එක මේ හරිය තිබුණා ඔය ස්පාක් ප්ලග් ටික තිබුණා හරි අපි ඒවා කීපයක් ඇඳ ගන්නවා ප්ලග් හතරක් තියෙනවා අපි ප්ලග් හතර ඇඳ ගනිමු එතකොට තේරෙනවා සරලව ඔන්න මූලික කොටස් ටික. දැන් අපි ඔය කොටස් ටික එකින් එක සම්බන්ධ කරනවා මෙන්න මෙහෙම. හොඳට බලාගෙන ඉන්න. හරි. දැන් මම කියන්නේ මෝටර වාහනයක මට දැන් කියන්න පොදේ මෝටර වාහනයක චැසියට නැත්තම් බඳට මේක බඳ කොටසනේ. මෙයා බඳ. බඳ කොටසට සම්බන්ධ වෙන්නේ ධනාග්‍රයද ඍණාග්‍රයද? ධනද ඍණද? ඍණ. භූගත වෙන්නේ ඍණාග්‍රය. එතකොට මෙයා ධන මෙයා ඍණ මෙයා කෙලීම මෙයත් එක්ක කනෙක්ට් වෙනවා ධනාග්‍රය කෙලීම මෙතන තියෙන ස්විච් එකත් එක්ක සම්බන්ධ වෙනවා මේ ස්විච් එක කෙලින්ම මෙතන තියෙන ඩිස්ට්‍රිබියුටර් එකේ ට කලින් හම්බ වෙන ඉග්නිෂන් කොයිල් එකේ ප්‍රාථමික දඟරය හරහා යනවා ගිහිල්ලා මෙතනින් කෙලින්ම මෙයා මෙයත් එක්ක මෙහෙම කනෙක්ට් වෙනවා ඊට පස්සේ මෙතනින් හැදෙනවා හයි වෝල්ටේජ් එක එයා කෙලින්ම මෙයත් එක්ක කනෙක්ට් වෙනවා මෙතනින් හැදෙන කරන්ට් එක කෙලින්ම මෙයා චැසියට සම්බන්ධ කරනවා ඊට පස්සේ මෙතන ගත්තාම හරි අපි ගත්තාම මෙතන අපි තියනවා කියලා ගත්තාම භ්‍රමකයක් තියෙනවා කට්ටක් තියෙන මෙහෙම මේකට කියන භ්‍රමකය මේ ෆයරින් ඕඩර් එක අපි මේ කියන එන්ජිමේ ෆයරින් ඕඩර් එක අපි පුතේ ගත්තොත් 1 3 4 2 කියලා මම ගන්නවා 1 3 හතර දෙක එක තුන හතර දෙක කියන ඕඩර් එකට නම් මේක යන්නේ අපි මේව සම්බන්ධ කරන මෙහෙම මේ තියෙන ස්පාක් ප්ලග් ටික ගත්තාම පළවෙනි දෙවෙනි තුන්වෙනි සහ හතරවෙනි සිලින්ඩර් වල තියෙන ස්පාක් ප්ලග් ටික කියලා ගත්තාම මෙයා සම්බන්ධ වෙන මෙහෙම
මෙයා පළවෙනි එක්කෙනා කෙලින්ම මෙයාත් එක්ක මෙහෙම කනෙක්ට් වෙනවා මෙයා මෙයා එක එතසම යා දෙවෙනි එක්කෙනා මෙහෙම එනවා කෙලින්ම මෙයා මෙයාත් එක්ක සම්බන්ධ වෙනවා ඊට පස්සේ තුන්වෙනි එක්කෙනා මෙයා හතරවෙනි එක්කෙනා මං කනෙක්ට් කරලා නෑ ඉස්සලා තුන්වෙනි එක්කෙනා කනෙක්ට් කරලා ඉන්නම් මෙම තුන්වෙනි එක්කෙනා එනවා හතරවෙනි එක්කෙනා මෙතනින් එනවා මේ විදිහට ඔන්න බලන්න පළවෙනි එක්කෙනා මෙතනින් ගිහිල්ලා මෙයත් එක කනෙක්ට් වෙනවා දෙවෙනි එක්කෙනා මෙහෙම ගිහිල්ලා මෙයත් එක කනෙක්ට් වුණා තුන්වෙනි එක්කෙනා මම මේ වයර් නැත්තම් ෂෝට් වෙන නිසා පන්නවල ඇඳලා තියෙන්නේ තුන්වෙනි එක්කෙනා කෙලින්ම ගිහිල්ලා මෙයත් එක සෙට් වෙනවා හතරවෙනි එක්කෙනා කෙලින්ම මෙයත් එක කනෙක්ට් වෙනවා ඊට පස්සේ උපාංග ටික මම පිළිවෙලින් නම් කෙරුවොත් එහෙම මම අන්කණය කරන්නම් එතකොට මට හඳුන්වන්න ලේසි මෙයා අන්ක එක මෙයා අන්ක දෙක මේ උපාංගයේ අන්ක තුන මේ දංගරයේ අන්ක හතර මේ දංගරයේ අන්ක පහ මෙයාට කියන්නේ අන්ක හය මේ තුඩු වලට කියනවා අන්ක හත මෙයා අංක 8 මේ මැද තියෙන එකේනා කියනවා අංක 9 මෙයා අංක 10 මෙන්න මේ ඩොට් ඩොට් වගේ තියෙන කට්ටිය මම ගන්නවා අංක 11 මේ ඔරලෝසුක කට්ට වගේ තියෙන එකේනා ගන්නවා මම මෙයාව අංක 12 මේ සෙට් එක ගන්නවා මම අංක 13 කියලා. හරි. ඔන්න බලන්න මම නම් කරනවා දැන් හොඳට බලන්න. අංක 1 කියන්නේ බැටරිය, අංක 2 කියන්නේ පණ ගැන්වුම් ස්විචය, අංක 3 කියන්නේ ජ්වලන දඟරය, අංක 4 ප්‍රාථමික දඟරය, අංක 5 ද්විතීක දඟරය, අංක 6 කියන්නේ බෙදාහරණයේ පියන, අංක 7 කියන්නේ විස්පර්ශක තුඩු, අංක 8 කියන්නේ කන්ඩෙන්සරය, අංක 9 කියන්නේ කැමිය, අංක 10 කියන්නේ බෙදාහරණයේ බඳ කොටස අංක 11 කියන්නේ තඹ අග්‍ර අංක 12 කියන්නේ භ්‍රමකය අර කරකවෙන කට්ට අංක 13 කියන්නේ ස්පාක් ප්ලග් ටික කුලිඟු පේනු දැන් පුතාල මෙහෙම කරන්න ඔයාලට දැන් ඔය ඩිස්ප්ලේ වෙලා තියෙන රූප සටහන පැහැදිලිව ඔයාලා දැන් අඳින්නට ඕනේ හරි දැන් මෙහෙම කරන්න විනාඩියක් අරගෙන ඔයාලා වීඩියෝ එක ස්ටොප් කරන්න වීඩියෝ එක ස්ටොප් කරලා පොදී පිළිවෙලින් ඔය සටහන ඔහොම මැන ගන්න බලන්න वीडियो की स्टॉप करने को स्टॉप कर ला ओए सटाहन हम ऐंदर करने ऐंदर का नान कटी का दाग करने पुलुहन आये अनक दाला इवरे वेला पुलुहंग आये कोटास्टी का नम करने ओए अनक बल्टा दाले पुलुहंग आये वैरेडी की वैर करने अरे पुलुहंग इक्पनिंग वैरेडी की वैर करने बाला ने अरे वीडियो की स्टॉप करेगा वैरेडी करने नत्ता वेला या नवा स्टॉप करेगा ने नत्ता वाला टे वेला या ना वैडी खाली अपराधे नहीं स्टॉप कर लड़े पटन गाने पुलवांग इक्मनी कराने हरे इवर दे हरे ने दे तब करना इन्नो ना इक्मनी वाला कराने हरे අපි නම් කරගමුද කොටස් ටික අපි කොටස් ටිකක් නම් කරගනිමු දැන් වීඩියෝ එක ස්ටොප් කරලා රූපය ඇඳගෙන ඉවර කරන්න මම එකින් එක කොටස් ටික නම් කරනවා දැන් මෙහෙම හරි අංක 1 අපි නම් කරමු පොදේ අංක 1 මෙයා ලියන්න පුතා බැටරිය අංක 1 බැටරිය අංක 2 ලියන්න ජ්වලන ස්විචය ඔක පණ ගන්නුම් ස්විචය වෙනවා පණ ගන්නුම් පද්ධතියක ජ්වලන පද්ධතියක් නිසා ජ්වලන ස්විචය ජ්වලන ස්විචය අංක 3 අංක 3 ජ්වලන දඟරය අංක 3 ජ්වලන දඟරය අංක 4 ප්‍රාථමික දඟරය අංක 4 ප්‍රාථමික දඟරය අංක 5 ද්විතීක දඟරය අංක 5 ද්විතීක දඟරය අංක 6 බෙදාහරණියේ පියන අංක 6 බෙදාහරණියේ පියන
අංක 7 විස්පර්ශක තුඩු අංක 7 විස්පර්ශක තුඩු විස්පර්ශක තුඩු අංක 8 කන්ඩෙන්සරය අංක 8 කන්ඩෙන්සරය අංක 9 කැමිය අංක 9 කැමිය අංක 9 කැමිය අංක 10 බෙදාහරිණේ බඳ අංක 10 කියන්නේ බෙදාහරිණියේ බඳ බෙදාහරිණියේ බඳ අංක 11 බ්‍රමකය අංක 11 බ්‍රමකය අංක 12 විනාඩියක් අංක 11 බ්‍රමකය නෙමෙයි අංක 11 තඹ අග්‍ර ඒක හදා ගන්න අංක 11 කියන්නේ තඹ අග්‍ර අංක 11 තඹ අග්‍ර අංක 12 බ්‍රමකය අංක 11 තඹ අග්‍ර අංක 12 බ්‍රමකය හරි අංක 12 බ්‍රමකය අංක 13 කියන්නේ පුලිඟු පේනු පුලිඟු පේනු පුලිඟු පේනු හරි ඊට පස්සේ කියනවා සී කොටස කියනවා පොදේ මෙම පද්ධතිය තුළ විස්පර්ශක තුඩු වල අවශ්‍යතාවය පැහැදිලි කරන්න පද්ධතියේ මේ CB පොයින්ට් තියෙන්න ඕනේ ඇයි කියලා යහන්නේ මේ CB පොයින්ට් තියෙන්නේ ඇයි ඔව් විස්පර්ශක තුඩු වල අවශ්‍යතාවය පොතේ මේ විස්පර්ශක තුඩු තියෙන්නේ විස්පර්ශක තුඩු තියෙන නිසා දැන් මේ විස්පර්ශක තුඩු ඈත් වෙනකොට ප්‍රාථමිකයේ තුල ගලන ධාරාව ක්ෂණිකව විසන්ධි කරන්න පුළුවන්. පැහැදිලිද? එතකොට ප්‍රාථමිකයේ තුල ගලන ධාරාව කඩන්න තමයි විස්පර්ශක තුඩු පොදේ තියෙන්නේ. ලියන්න මේක මෙන්න මෙහෙම ලියන්න. ප්‍රාථමික දඟරය හරහා ගලන තුන්වෙනි කොටසට ලියන්න. ඒ කියන්නේ C වලට. ප්‍රාථමික දඟරය හරහා ගලන ප්‍රාථමික දඟරය හරහා ගලන ධාරාව ප්‍රාථමික දඟරය හරහා ගලන ධාරාව විසන්ධි කිරීමට ප්‍රාථමික දඟරය හරහා ගලන ධාරාව විසන්ධි කිරීමට විසන්ධි කිරීමට ඒක D කොටසට එනවා පද්ධතිය තුළ අධි වෝල්ටීයතාවයක් ප්‍රේරණය නොවීමට හේතු වෙන ප්‍රේරණය නොවීමට සිදු වෙන්න පුළුවන් හේතු දෙකක් දැන් ඇත්තටම හයි වෝල්ටේජ් එකක් හැදෙන්නේ නැති වෙන්න බලපානවා ස්පාර්ක් ප්ලග් එකේ කාබන් බැඳිලා එහෙම නැත්නම් පුතේ මේ විස්පර්ශක දුරු පිලිස්සිලා එහෙම නැත්නම් විස්පර්ශක දුරු පරතරය ඕරට වඩා වැඩි වෙලා එහෙම නැත්නම් පුතේ මේ හයි වෝල්ටේජ් එක ගෙනියන මෙන්න මේ කේබල් එක කොහෙන් අර තරංගින් කැඩිලා නැත්නම් ගැලවිලා නේද ඔය වගේ හේතු තමයි බලපාන්නේ අපි ලියමු කීපයක් හයි වෝල්ටේජ් එක හැදෙන්නේ නැති වෙන්න හේතු ලියන්නක පුතේ කීපයක් ලියන්න දාරිත්‍රකයේ ක්‍රියාකාරීත්වයේ දුර්වල වීම හයි වෝල්ටේජ් එක හැදෙන්නේ නැති වෙන්න හේතු ලියන්න දාරිත්‍රකයේ ක්‍රියාකාරීත්වය දුර්වල වීම දාරිත්‍රකයේ ක්‍රියාකාරීත්වය දුර්වල වීම තව එකක් ලියන්න පුලිඟු පේනුවේ නැත්නම් පුලිඟු පේනුවල කාබන් බැඳීම පුලිඟු පේනුවල කාබන් බැඳීම පුලිඟු පේනුවල කාබන් බැඳීම තව එකක් ලියන්න පේනු පරතරය වෙනස් වීම පේනු පරතර ස්පාක් ප්ලග් එකේ ගැප් එක වෙනස් වුණොත් ඔය සීන් එක වෙන්න පුළුවන්. හරි? පේනු පරතරය වෙනස් වීම. පේනු පරතරය වෙනස් වීම. තව එකක්. පේනුව ක්‍රියා නොකිරීම. පේනුව ක්‍රියා නොකිරීම. ඒ කියන්නේ ස්පාක් ප්ලග් පිච්චිලා. එහෙම වුණාමත් ඔය වැඩේ වෙනවා. පේනුව ක්‍රියා නොකිරීම. තව එකක්. විස්පර්ශක තුඩු දෝෂ සහිත වීම. විස්පර්ශක තුඩු දෝෂ සහිත වීම විස්පර්ශක තුඩු දෝෂ සහිත වීම ඒ වගේම විස්පර්ශක තුඩු පරතරය වෙනස් වීම විස්පර්ශක තුඩු පරතරය වෙනස් වීම විස්පර්ශක තුඩු පරතරය වෙනස් වීම ඒ වගේම පුතේ අධි වෝල්ටීයතා රැහන් වල දෝෂ අදි වෝල්ටීයතා රැහන් වල දෝෂ අදි වෝල්ටීයතා රැහන් වල දෝෂ හරි ඊ කොටස දෙනවා සිලින්ඩර හතරකින් සමන්විත එන්ජිමක දහන පිළිවෙල කුමක්ද පුතේ දහන පිළිවෙල අපි දැන් මෙතනදි ගත්තා නේද මේ බලන්න ෆයරින් ඕඩර් එක 1 3 4 2 1 3 4 2 දැන් මෙයා මේ පැත්තර නම් චලිත වෙන්නේ දක්ෂිණාවර්තව නම් ඔය एक दक्षिणा वर्तवन करके ब्रमक मेक करके अन्न एक हतर दिन ऑर्डर कट ऐन फैरिंग ऑर्डर
එක 3 4 2 මෙහෙමම ලියා ගන්න 1 3 4 2 දෙවෙනි ඒකේ පළවෙනි කොටස අහනවා එය එසේ පවත්වා ගැනීමට හේතුව එසේ පවත්වා ගැනීමට හේතුව පොතේ ෆයරින් ඕඩර් එක වෙනස් විදියට පවත්වා ගන්න හේතුව තමයි අර සිලින්ඩර අනුපිළිවෙලින් පවත්වා ගත්තට පස්සේ දැන් සිලින්ඩර අනුපිළිවෙලින් ෆයර් වෙන්න ගත්තොත් එහෙම එන්ජින් එක තුල ඇති වෙනවා පුතේ නතර කරන්න බැරි ගැස්මක් सुमट बाबा पवत वागन बेहतरी पदर सिलिंडर वाले में फायर रिंग ऑर्डर का त्याग हम एंजी में सुमट बाबा पुते वेड़ी वेनवा पहले दे हरे अपे गहन ऐसे पवत वागनी मेरे हेतु लिया पति मेहमा लिया सिलिंडर अनुपिलिवलिन सिलिंडर अनुपिलिवलिन सिलिंडर अनुपिलिवलिन दहने सिधुवे नम सिलिंडर अनुपिलिवलिन दहने सिधुवे नम सिलिंडर अणुपिलिवलिन दहनय 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 सिधुवे नम एंजिमेहि रलुबव वेडिवि एंजिमेहि रलुबव वेडिवि एंजिमेहि रलुबव वेडिवि गैसीम वेडिवे गैसीम वेडिवे गैसीम वेडिवे ඒ වලක්වා ගැනීමට මෙන්ම ඒ වලක්වා ගැනීමට මෙන්ම ඒ වලක්වා ගැනීමට මෙන්ම එන්ජිමෙහි සුමට බව එන්ජිමෙහි සුමට බව ඒ වලක්වා ගැනීමට මෙන්ම එන්ජිමෙහි සුමට බව පවත්වා ගැනීමටද අතරින් පතර සිලින්ඩරවල අතරින් පතර සිලින්ඩරවල දහනය සිදු කරයි අතරින් පතර සිලින්ඩරවල දහනය සිදු කරයි අතරින් පතර සිලින්ඩරවල දහනය සිදු කරයි හරි දෙවෙනි කොටස මෙම පද්ධතිය තුල දාරිත්‍රකය සම්බන්ධ කරන්නේ කෙසේද දාරිත්‍රකය සම්බන්ධ කරලා තියෙන්නේ කොහමද පොතේ ඔව් විස්පර්ශක තුඩු වලට සමාන්තරගතවනේ ලියන්න දාරිත්‍රකය සම්බන්ධ කරලා තියෙන්නේ කොහමද කියලා අහනවා ලියන්න විස්පර්ශක තුඩු වලට සමාන්තරගතව विस्पर्शक तुडुवलेट समांतर गतव 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 ඊට පස්සේ ලියන්න එයට හේතුව කුමක්ද විස්පර්ශක තුඩුවලට සමාන්තර ගතව දාරිත්‍රකය දාන්න හේතුව මොකද්ද දාරිත්‍රකය ඔව් සමාන්තරගතව දාපු ගමන් පුතේ සිද්ධ වෙන්නේ මෙහෙන් high voltage එක හැදලා එනකොට කෙලින්ම ආරෝපණය ටික මෙතන ගබඩා වෙලා විස්පර්ශක තුඩු පිලිස්සීමෙන් ආරක්ෂා කරගන්න එකයි කරන්නේ. කෙටියෙන් ලියන්න ඒකට හේතුව තමයි ලියන්න විස්පර්ශක තුඩු පිලිස්සීමෙන් ආරක්ෂා කර ගැනීම. විස්පර්ශක තුඩු පිලිස්සීමෙන් ආරක්ෂා හොඳයි. ඔන්න පුතේ අද දවසේ අපි ඔයාලගේ 28 වෙනි පේපර් එකේ ප්‍රශ්න හතරම සාකච්ඡා කරලා අවසන් කළා. तब दुरीत मे पीड़ित वालट आवाशन मे वीडियो के तुम्हारा बलाकोट मंगिता तब दुरीत वाले प्रत्यक्ष इतकोट वो विधि तमें दरवे अब प्रश्नपत्र साकाचाव सिद्धवेन्े इधर यदि दरवे मे वेड होम मिश्रट सिद्धवेनवा वाल हेमोम संबंधवेन् आवाशा अपे ऑनलाइन दूरबेहर प्रदेश दरु इन्वना अपे ऑनलाइन क्लास कत्क संबंधेन मे वीडियो के पहलिंग तेना विसियातरे अपे टेलीग्राम चैनल लेकर अपे विसियातरे ग्रूप के टेलीग्राम चैनल लेके लिंक दील तेनवा ये लिंक एक हरा अपे कमी दरु इन्वना अपे ऑनलाइन क्लास संबंधवेन् हरे ऐन तवत्दवस मे वगे वीडियो के अभी उतने वाता थम्बेना हरे आई भवान।